පොතේ 145 වෙනි පදයේ පරිච්ඡේදයේ මෙසේ සඳහන් කරනවා. පදයක් මමත් පදයක් සභාවත් වශයෙන් මේ කොටස අපි හඬ නගා ප්‍රකාශ කරමු. මාගේ දෙව් රජ්ජුරුවන් වහන්ස ඔබ උසස් කරන්නෙමි. ඔබගේ නාමයට සදාකල්ටම ප්‍රශංසා කරන්නෙමි. ස්වාමීන් වහන්සේ උතුම්ය බොහෝසෙයින් ප්‍රශංසා ලැබිය යුතුය. උන්වහන්සේගේ උතුම්කමද සොයා දැනගත නොහැකිය. එක් පරම්පරාවක් තවත් පරම්පරාවකට ඔබගේ කර්මාන්ත වර්ණනා කරමින් ඔබගේ බලවත් ක්‍රියා ප්‍රකාශ කරන්නේ මම ඔබගේ ගෞරවයේ තේජෝ මහිමයත් ඔබගේ පුදුම ක්‍රියාත් මෙනෙහි කරන්නෙමි. මිනිස්යෝ ඔබගේ භයානක ක්‍රියා බලය ගැන කතා කරන්නෝය. මමද ඔබගේ උතුම්කම් ප්‍රශංසා කරන්නේ. ඔහු ඔබගේ මහත් යහපත්කමේ සිහිවීම ප්‍රකාශ කරමින් ඔබගේ ධර්මිෂ්ඨකම ගැන ගී කියන්නෝය. ස්වාමීන් වහන්සේ දයාවන්තය, අනුකම්පාවෙන් පූර්ණය, උදාසීනව ප්‍රමාදය, මහත් කරුණාවෙන් යුක්තය. ස්වාමීන් වහන්සේ සියල්ලන්ට යහපත්ය. උන්වහන්සේගේ දයාබරකම උන්වහන්සේගේ සියලු කර්මාන්ත කෙරෙහිය. ස්වාමීනි, ඔබගේ සියලු කර්මාන්තය ඔබට ස්තුති කරනෝය. ඔබගේ ශුද්ධවන්තයෝද ඔබට ප්‍රශංසා කරනෝය. දෙවියන් වහන්සේගේ බලවත් ක්‍රියාත් උන්වහන්සේගේ රාජ්‍යයේ තේජෝ මහිමයත් මනුෂ්‍ය පුත්‍රයන්ට දහුණන් පිණිස ඔබහු ඔබගේ රාජ්‍යයේ මහිමය වර්ණනා කරන්නෝය. ඔබගේ බලය ගැනද කතා කරන්නෝය. ඔබගේ රාජ්‍ය සදාකාලික රාජ්‍යයක්ය. ඔබගේ අධිපතිකමද සියලු පරම්පරාවල පවත්නේය. ස්වාමීන් වහන්සේ වැටෙන සියල්ලන්ට ආධාර සේක, නැමී සිටින සියල්ලන් කෙරෙහි සිටුවන සේක. සියල්ලන්ගේ ඇස් ඔබ දෙස යොමු කර තිබේ. ඔබද සතුසු කාලයේ ඔවුන්ට කෑම දෙන සේක. ඔබ ස්වකීය හස්තයේ විදහා ජීවමාන සියල්ලන්ගේ ආශාව පූර්ණ කරන සේක. ස්වාමීන් වහන්සේ තමන්ට යාඥා කරන සියල්ලන්ට එනම් සැබවින් උන්වහන්සේට යාඥා කරන සියල්ලන්ට ලංව සිටින සේක. ස්වාමීන් වහන්සේ තමන්ට ප්‍රේම කරන සියල්ලන් ආරක්ෂා කරන සේක. නමුත් සියලු දුෂ්ටයන් විනාශ කරන සේක. අපි ස්වාමීන් වහන්සේ ගබ්මුකත්තේ නිශ්චල වෙමු. උන්වහන්සේගේ වචනය කියනවා මුළු පොළොව තලය ස්වාමීන් වහන්සේව නමස්කාර කරන බව. උන්වහන්සේගේ දරුවන් ලෙස අපි උන්වහන්සේව නමදිමු. Good.
නාමවල ඝන නමනවා සමිඳුනි පියන් ඔබට මුළු ගෞරවය මුළු මහිමය මුළු ප්‍රශංසාව දෙනවා ඔබ වහන්සේ මුළු විශ්වයේ මැවුම් කරවූ දෙවියන් වහන්සේ නිසා අපි ඔබට ස්තුතිය කියනවා සමිඳුනි ඔබ වහන්සේ අපේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ අපේ රජුරුවන් වහන්සේ පියන් ඔබයි අපේ පියාණන් වහන්සේ හැම උදයකම ඔබ වහන්සේ අපට අලුත්ව දෙවියන් වහන්සේ අපේ ජීවිතයට ආශිර්වාද කරන දෙවියන් වහන්සේ නිසා අපි ඔබට ස්තුති කරනවා පියාණනි සියලු අයුතුකම් අපේ කමා කරන තැනන් වහන්සේ ඔබ නිසා අපි ඔබට ස්තුතිය කියනවා සමිඳුනි මුළු ගෞරවය මුළු මහිමය මුළු ප්‍රශංසා ඔබට දෙනවා අපි ඔබ වහන්සේගේ පාදපාමුල වැඳ වැටෙනවා ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ අප මැදට එන්න පියාණනි ඔබ වහන්සේව ස්පර්ශ කරන්න ඔබ වහන්සේ අත්දකින්න ඔබ වහන්සේ අපට උපකාර කළ මැනව සමිඳුනි අපේ මුළු ගායනාවල් අපේ මුළු හැකියාවන් අපි ඔබ වහන්සේගේ පාදපාමුල වගුරවනවා ඒ සියල්ලෙන් ඔබ වහන්සේව මහිමයට පත් කරන්න ඔබ වහන්සේ අපට උපකාර කළ මැනව පියාණනි අපි කෙරේ ඔබ වහන්සේ අනුකම්පා කළ මැනව ඔබ වහන්සේගේ දයාව අප කෙරේ වගිරව මැනව සමිඳුනි පියාණනි මේ උදෑසන අපි ඔබගේ පාදපාමුලට එනවා ජේසුස් වහන්සේ ඔබගේ කරුණාව අපේ ජීවිතයට සෑහෙන එනිසා අපි ඔබට ස්තුතිය කියනවා සෙනෙහවන්තේනි ලෝකේ හැම දවසකම මිලියන 10ක සෙනගක් 10ක් ලෝකෙන් 10ක සෙනගක් නොකා නිදා ගන්නවා ඔවුන්ට කන්න ලයක් නැති නිසා නමුතුන්හස ඔබ හැම කෙනෙක්ගේම කුස පුරවන දෙවියන් වහන්සේ ලෝකෙන් 60කට වඩා සුව නිින්දක් ලබන්නේ නැහැ. 20කට හරියාමං වහලක් නැතුව මේ ලෝකේ දුක් විඳිනවා. 36ක් මේ ලෝකේ වතුර පොදක් බොන්නේ නැහැ. බොන්න සුදුසු වතුර නැතුව දුක් විඳිනවා. ඒව තත්වයක් තුල දෙවියන් වහන්සේ ඔබව මාව ඇඳුම් පැලඳුම් ඉන්න හිටින්න ස්ථානයක් කන්න බොන්න උතුරන්න දුන්නා වූ දෙවියන් වහන්සේ. අපි නැති දේ දිහා බලනවා නමුත් ඔබට මට උන්වහන්සේ කර තිබෙන සියලු යහපත්කම් ගැන අපි උන්වහන්සේට ස්තුතිය කියමු. සමිඳුනි ඔබට ස්තුතිවන්ත වෙනවා. ඔබගේ කරුණාව අපේ ජීවිතයට සෑහෙන නිසා මේ අලංකාර සබත් දවසේ අපි උන්වහන්සේගේ පාද පාමුලට එනවා සමිඳුනි. අපේ මුළු ශක්තියෙන් මුළු බුද්ධියෙන් මුළු හැකියාවන්ගෙන් මුළු ආත්මයෙන් ඔබව නමදින්ට උන්වහන්සේ මේ අලංකාර උදෑසන උන්වහන්සේ කරුණාව තුළ වෙනව. වෙන සමිඳුනි අපි ඔබගේ පාද පාමුල යටත් වෙනවා. සමිඳුනි අද දවසේ අපි හැම කෙනෙක් ස්පර්ශ කරන්න. පියාණනි අපේ මුඛයන්ගෙන් නික්මෙන මුළු ප්‍රශංසාව මැද ඔබ වහන්සේ ඔසවන්නට ඔබ වහන්සේ අපට උපකාර කළ මැනව. සියල්ල අමතක කරලා සමිඳුනි මේ උදෑසන ඔබගේ පාදපාමුල තනිවෙන්ට ඔබට ගයන්ට ඔබ වහන්සේ අපට උපකාර කළ මැනව. සමිඳුනි ඔබගේ ස්පර්ශය අප සමග තැබු මැනව. ජේසුස් වහන්සේ උතුම් එන්න අපි නැගී සිටමු අපි උන්වහන්සේට ප්‍රශංසා කරන පිණිස මේ කාලේ අපි උන්වහන්සේගේ පාදපාමුල තවදුරටත් කාලය ගත කරමු. දැසි බුදසනක් හැම කෙනෙක්ටම දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. දෙවියන් වහන්සේ තවත් අනර්ග දවසක් දීලා තියෙන ඔබට මට දෙවියන් වහන්සේව නමස්කාර කරන පිණිස අපි අද උදෑසන අපි දණින් ඉඳලා අපේ දෙවියන් වහන්සේට ස්තුති ප්‍රශංසා කරා. අපි නමස්කාර කරා. ඒක යහපත් අලුත් අත්දැකීමක් හැම කෙනෙක්ටම. ඉතින් අපි තවදුරටත් අපේ දෙවියන් වහන්සේව නමස්කාර කරන්න යනවා. ගීතාවලිය පොතේ 84 වෙනි පරිච්ඡේදයේ කියනවා සේනාවල ස්වාමීන් වහන්ස ඔබගේ මණ්ඩපය කොපමණ පියකරුද? ස්වාමින්ගේ මන්දිරයේ උදෙසා මාගේ ආත්මය මහත් ආශාවෙන් යුක්තව වැරී යයි. මාගේ සිතත් මාගේ මාංශයත් ජීවමාන දෙවියන් වහන්සේට මුරගසති. එසේය. ගේ කිරිලියට ගයක්ද වැහිලිහනේට ඇගේ පැටවුන් තබන පිණිස කැදැල්ලක්ද සම්භවිය. එනම් සේනාවල ස්වාමීනි මාගේ රජුරුවණන් වහන්ස මාගේ දෙවියන් වහන්ස ඔබගේ පූජාසනමය. ඔබගේ ගෘහයේ වසන්නෝ ආශිර්වාද ලද්දෝය. ඔහු නිතරම නිරතුරුවම ඔබට ප්‍රශංසා කරන්නෝය. දෙව වශනේ කියන උන්වහන්සේගේ ගෘහයේ වාසය කරන අය ආශිර්වාද ලද්දෝය කියලා. ඉතින් මේ උදෑසන උන්වහන්සේගේ ආශිර්වාදය ඔබ මා තුළ
උන්වහන්සේ තබලා තිබෙනවා. අපි ටික මොහොතක් අපි දෑස් වසාගෙන අපි දෑත් දුසෝමින් අපි උන්වහන්සේව නමස්කාර කරමු. ඔබට මේ මොහොතේ පුළුවන් ඔබේ මුළු හදවතින් නැගෙන වචන වලින් උන්වහන්සේට ස්තුතිවන්ත වෙන්න. මන්ද උන්වහන්සේ ජීවමාන දෙවියන් වහන්සේ. ඔබේ ජීවිතේ පුදුම දේ කරන්නට බලය ඇති දෙවියන් වහන්සේ. උන්වහන්සේ මේ උදෑසන ලෑස්ති ඔබේ මගේ ජීවිත ස්පර්ශ කරන්න. උන්වහන්සේට අපි ස්තුතිවන්ත වෙමු. දෙවිඳුනි ඔබට ප්‍රශංසා වේවා. ඔබට මහිමය වේවා. ඔබට ගෞරවය වේවා. ඔබට නමස්කාර වේවා. මන්ද ඔබ ජීවමාන ඔබ මේ උදෑසන අපාතරේ වාසය කරන දෙවියන් වහන්සේ ඔබ යහපත් පියාණනි ඔබ පොරොන්දු රකින්න දෙවියන් වහන්සේ ඔබ පුතුම දේ කරන දෙවියන් වහන්සේ සූති පියාණනි ගෞරවයද මහිමයද නමස්කාරයද ඔබගේ නාමයට වේවා ප්‍රශංසා වේවා හල්ලෙලූයා හල්ලෙලූයා සූති වේවා Ube alankar desin madhu tuvani Sabi hama mga kiyamudha Vinash vennat sitima den jeevat venava Ube alankar desin madhu tuvani sa Vinash vennat sitima Abhi hama kenek mga kiyamu Den jeevat venava Kaurut terum gatte netima Terum gatte mitura Ube mai mage prema yesuni Kaurut terum gatte netima Terum gatte mitura Ube mai mage prema yesuni O swamini Ube alankar desin madhu tuvani Ubahasa kiyanna swamini Ubahasa alankar desin Ubahasa mawa dakka nisa mama jeevath wenne Ube alankar desin Ube alankar desin madhu tuvani swapyamani enisai Vinash vennata sitima Den jeevat venava Ninnati karunava obage Yahapat mage nelive Kisivat nethi me mao saskale Ninnati karunava obage Yahapat mage nelive Kisivat nethi me Ube alankar desin Ube alankar desin Madhu tuvanisa Vinash vennat sitima Den jeevat venava Ube alankar desin Ube alankar Swamini Ubadi sundi ubahansi ke alankar desin Ubahansi api desa balapun nisa Maga jiwite yang tanaka Ubahansi santika karagata piyana ni maba Ubadi sundi beba, ubadi prashansa beba Piyana ni ubadi mahime beba, ubadi gaure beba Ubadi sundi ubahansi maba tora gatu nisa Ubahansi mahime devyan nahansi Ubahansi sielu tejise devyan nahansi Ubahansi yahapat ඔබ මගේ දෙවියන් වහන්සේ යහපත් දෙවියන් වහන්සේ ශ්‍රවෙන්නට සිටිමා දැන් ජීවත් වෙනවා මේ මොහොතේ ඔබ දෙවියන් වහන්සේ සමග ගනුදෙනු කරන්න උන්වහන්සේ ඔබට මට කතා කරන වෙලාව මේ මොහොත උන්වහන්සේ ඔබව මාව තෝරාගත්තු දවස ඔබ කල්පනා කරන්න. උන්වහන්සේ අපේ ජීවිතේ අපි බලාපොරොත්තුවක් නැති වෙලා හිටපු මොහොතේ උන්වහන්සේ අපිට කතා කර දෙවියන් වහන්සේ. අපේ ජීවිතේ අපිට තීරණයක් ගන්න අමාරු වෙලා හිටපු තැන්වල උන්වහන්සේ තීරණයක් ගන්න
ශක්තිය දුනු දෙවියන් වහන්සේ. උන්වහන්සේ ඔබේ මගේ ජීවිතේ කතරම් යහපත් දේවල් කරලා ඇද්ද. උන්වහන්සේ කොපමණ අපේ ජීවිතවලට යහපත්ද. නමුත් මේ උදෑසන කෙනෙක් ඉන්නවද උන්වහන්සේගේ යහපත් බව දැනෙන්නේ නැති. ස්වාමීන් කෙනෙක් යාඥා කරනද ඔබ වහන්සේගේ අභිමුඛත්වය දැනෙන්නේ නැහැ කියලා. ඔබ වහන්සේම අද දවසේ අපි කෙනෙකුට ඔබ වහන්සේ කරුණාව දෙන්න. ස්වාමීනි මම ඔබ වහන්සේට යාඥා කරනවා. ඔබ වහන්සේ අපි සූදානම් කරන්න ඔබ නම දින පිණිස. ඔබ නම දින පිණිස. ඔබ නමස්කාර කරන පිණිස. ඔබ වහන්සේගේ නාමයට මහිමය ගෞරවය දෙන පිණිස. දැන් ඔබ වහන්සේගේ ශුද්ධාත්මනේ සමාදානය අපේ කෙනෙකුට මැදේ තබන්න. වද කියා හදවතට දැනුණා ආදරේ කළා ජීවිතේ වද කියා හදවතට දැනුණා සූති වේවා පියාණනි. ස්වාමිනි මේ ගීතිකාවේ ගායනා කරන ආකාරයට ස්වාමිනා අපි අපේ ප්‍රේමය ඔබ වහන්සේට මේ උදැසන ප්‍රකාශ කරනවා. අපි ඔබ වහන්සේට ආදරේ පියාණනි.
ඔබ එකම දෙවියන් වහන්සේ නිසා ඔබ වහන්සේ වගේ වෙන කවුරුත් අපිට ආදරය කරලා නැහැ ස්වාමීනි ප්‍රේමය ලබන්න මම වටින කෙනෙක් නෙවි නමුත් ඔබ වහන්සේගේ එකම පුත්‍රයා දෙන තරම් අපි එකිනෙකාට ආදරය කරා ඔබට ප්‍රශංසා වේවා මහිමය වේවා සුදීපයන්න ස්වාමිනී මේ උදැසන අපි ඔබ ඉදිරියට එනවා ස්වාමීන් අපි අපේ පාපය ගැන ඔබ වහන්සේට කියනවා පියරණී මට සමා වෙන්න මගේ ජීවිතයෙන් ඔබ වහන්සේට විරුද්ධව කරපු හැම වැරැද්දක් නිසාම උන්වහන්සේ මේ උදැසන ඔබට කියනවා නම් යම් දෙයක් ගැන දුවේ පුතේ පසුතැවිලි වෙන්න අවශ්‍යයි කියලා උන්වහන්සේ ඔබට මෙනෙහි කරයි ස්වාමීනි මට සමා වෙන්න මගේ වචන ගැන මගේ වචන වලින් මම මිනිස්සුන් විනිශ්චය කරපු තැන් තිබ්බා මගේ වචන වලින් මම මිනිස්සුන්ව පහත් කරලා කතා කරපු තැන් තිබ්බා ස්වාමීනි මගේ ආකල්ප ගැන මම ඔබ වහන්සේ ඉදිරියේ සමා වෙන්නවා ස්වාමීනි මම සමහර අය ගැන හිතපු විදිය හරි නෑ ඔබ වහන්සේගේ ප්‍රේමයෙන් මම ඔවුන් ගැන හිතුවේ නෑ මගේ ක්‍රියා මගේ හැඟීම් මගේ සිතුවිලි ස්වාමීනි මගේ සියල්ල ඔබ වහන්සේ පාමුල තබනවා මේ උදෑසන ඔබ වහන්සේගේ ලේ වලින් ඔබ වහන්සේ අපේ කිනකාව පවිත්‍ර කරමැනවා ස්වාමීනි අපේ අත්වසමන විට ඔබ වහන්සේගේ මුහුණ දකින්න පුළුවන් වෙන පරිදි ඔබ වහන්සේ අපිව පවිත්‍ර කරන්න ඔබම අපිව පවිත්‍ර කරන්න තවදුරටත් දෙවියන් වහන්සේව නමස්කාර කරමු. උන්වහන්සේගේ කරුණාවල් සදා කාලයට පවතිනවා. සෑම උදයක් පාසාම දෙවියන් වහන්සේගේ කරුණාව අලුත් වෙලා තිබෙනවා කියලා වචනේ කියනවා. උන්වහන්සේගේ කරුණාව මේ උදෑසන ඔබේ මගේ ජීවිතයට අලුත්. හැලලුයා සුති වේවා. අපි ගායනා කරමු මහිමය වේ තේජස වේ. තේජස වේ දෙවි සමිඳුනි ඔබ නමදිමි ඔබ නමදිමි මා ජීවිතේ ඔබ දයාව ඔබ නමදින්නේ මම ජීවත් වෙන්නේ ඔබ නමදින්නේ මා ජීවත් වන්නේ ඔබ නමදින්නේ ඔබ නම දින්නයි මා ජීවත් වන්නේ මහිමය වේ තේජස වේ ස්වාමී දෙවි සමිඳුනි උදැසන ඔබ නම දිනවා ඔබ නම දිනි මා ජීවිතේ ඔබ දයාව ඔබ නම දින්නයි මා ජීවත් වන්නේ අපි දැන් ඔසමින් උන්වහන්සේට කියමු ඔබගේ නාමය උසස් වේ ඔබගේ නාමය උසස් වේ ඔබගේ නාමය උසස් වේ ඔබ වන් කෙනේ කුරතේ ඔබගේ නාමය උසස් වේ ඔබගේ නාමය උසස් වේ ඔබගේ නාමය උසස් වේ
Oba pejiwite kalai hapat kam, apit ganan kerlaki yan nabe swamini. Oba pejiwite apit daraga tuten, apit gananin kiala nima karan nabe. Swamini mage jiwite, kaurut mawat erungga teneti mohotaka. Oba hanse mawat erungga nade bian nase. Swamini, oba hanse premaniya piek wage, mage jiwite ta. Italan mo ina ni saay sudi. Swamini, mage jiwite mama duruwalunum hote, obohanse kisi witaka mawa teriyene. Swamini, maru khatere mama gaman kala wita, obohanse mar sarane una, obo mar shaktiye una. Oba, mage piyanan hase swamini. Swamini, margayak natiwa, Mama obahasa dan mora gasana mohote, obahasa sebewu marga yang mada pinnuwa. Sudi piyani. Piyo sinehasa galena, obe shudde abidhe. Dal vera obe senehas hamuve piye senehas galana obe shudh abhimukhe mahad dal Pisene has hamuve dubal kabe ma adleriye obai marukatre ma lagsitiye obai magatmeti kal magenmi obai Ibu Swami,
මෙවදසන ඔබට බාර වෙනවා ස්වාමීනි සුති ව්‍යාකාරේ ඔබ නමස්කාර කරන්න ඔබ අපිට දුන්න අවස්ථාව නිසා ස්වාමීනි දැන් අපි යනවා ස්වාමීනි ඔබ වහන්සේගේ වචනය අසන පිණිස පෑන විශේෂම දේ ඔබ වහන්සේගේ හඬ ස්වාමීනි ඔබ වහන්සේගේ හඬ අපි කියන වගේ හදවත්වල ඔබ වහන්සේ මේ උදෑසන තබන්න ස්වාමීනි දේවගැතුමා ඔබ වහන්සේට බාර ගන්නවා ස්වාමීනි ඔහු හිතන දේ නෙවී මේ උදෑසන ඔබ වහන්සේ උඩ කතා කර මැනවා ස්වාමීනි ඔබ වහන්සේ ඔහු තුලින් අපිට කතා කර මැනවා ශුද්ධාත්මෙනි ඔබ වහන්සේගේ වචනේ එක් අකුරක්වත් පෑනෙනි බලයක් නැතුව අයිතරිලෙන්නේ ඒ වචනය තුල ඔබ වහන්සේ අපිට කතා කරන්න අපේ ජීවිතේ කැඩෙන්න අවශ්‍ය තැන් ඔබ වහන්සේ කඩන්න අපේ ජීවිතවල ගොඩනගන්න අවශ්‍ය තැන් මේ උදෑසන ඔබ ගොඩනගන්න ස්වාමීනි මෙතන පටන් සියල්ල ඔබට බාරයි ආත්මයන් වහන්සේ ඔබ වහන්සේ සියල්ල තුල ක්‍රියා කරන්න යේසුස් වහන්සේගේ තුමු නාමයෙන් ආමෙන් අපි එක්ක ස්වාමීන් වහන්සේගේ නෝ යාඥා යාඥා කරමු ස්වර්ගයේ වැසෙන අපගේ පියාණන් වහන්සේ ඔබ වහන්සේගේ නාමයට ගෞරව වේවා ඔබ වහන්සේගේ රාජ්‍ය වේවා ඔබ වහන්සේගේ කැමැත්ත ස්වර්ගයේ මෙම්බු විනිශ්චය කරන ලැබේවා අපගේ දවසපතා භෝජනයට අපට කින දුන මැනව අපගේ වර්ධකාරයන්ට ප්‍රකමා කරන්නාක් මෙන් අපේ වතර ප්‍රකමා කළ මැනව අපරිශාර ලැබුණා නපුරාගේ නප ගලවා ගත මැනව මක්සද රාජ්‍යත් බලයත් මහිමයත් සදාකල් ඔබ වහන්සේගේ මෙය ආමෙන් හොඳ අපි දේව වචනේ වෙත අපේ අවධානය යොමු කරමු අපි අධ්‍යයන වාරයකට යොමු වුණා කිතුණු ජීවිතේ මූලික මූලධර්ම කියන කාරණෙත් එක්ක කිතුණු ජීවිතේ මූලික මූලධර්ම ගැන තමයි අපි අධ්‍යයනය කරගෙන ඉන්නේ. රවි පහෝගිය සති කීපය තුල ප්‍රධාන වශයෙන් කාරණා තුනක් ගැන අපි අවධානය යොමු කළා. එක කාරණාවක් අපි බැලුවා ස්වාමීන් වහන්සේට සමීප වීම උන්වහන්සේත් එක්ක කිට්ටු සම්බන්ධතාවයක් උන්වහන්සේ ඔබෙන් මගෙන් බලාපොරොත්තු වෙන නිසා අමතක කරන්න එපා උන්වහන්සේ කිතුණුවෙක් විදියට ඔබටයි මටයි ආරාධනා කළේ තවත් දෙවි කෙනෙක්ව අදහන්න තවත් දෙවි කෙනෙක්ට පුදන පූජාවල් පුදන්න නෙවෙයි උන්වහන්සේට ඔබෙන් මගෙන් කිසිවක් අවශ්‍ය නැහැ නමුත් උන්වහන්සේ පියෙක් වගේ අපි දරුවෝ වගේ උන්වහන්සේත් සමග සම්බන්ධතාවයකට එන පිණිස උන්වහන්සේ අපිට ආරාධනා කරලා තිබෙනවා අපි කිතුණු ජීවිතයේ දෙවනි ප්‍රතිපත්තියේ විදිහට අපි බැලුවා ඒතනන් වහන්සේට යාඥා කරන විට විශ්වාස තබන්න දෙයක් තිබෙනවා අනිත් අය නොදැක්කත් වෛද්‍යවරු වෙන්න පුළුවන් ආර්ථික විශේෂඥයන් වෙන්න පුළුවන් කවුරු ජීවිතේ අපි යාඥා කරන දේවල් ඉෂ්ට වෙන්නේ නැහැ කියලා හිතුවත් ස්වාමීන් වහන්සේට පුළුවන් අපි කියන දේ ඉෂ්ට සිද්ධ කරන්න. ඒ නිසා ගොලියත්ගේ කතාවේ අපි දැක්කා මුළු ඊශ්‍රායෙල් සෙනගම ගොලියත් මහ යෝධයෙක් විදිහට දකිනකොට දාවිද් දැක්කා ගොලියත් කියන්නේ මලබල්ලෙක් කියන කාරණේ. අපි ගිය සතියේ බැලුවා මුදල් අපේ මනස මුදලින් පිරීලා තියෙනවා. ජේසුස් වහන්සේ මුදල් ගැන කතා කළා. හැබැයි මුදල් ගැන උන්වහන්සේ අපිට උගන්වනවා. උන්වහන්සේ කොටස උන්වහන්සේට වෙන් කරන විට උන්වහන්සේ අපේ සියලු කාරණාවල ආර්ථිකයන් හිඟ වෙන්න නොදෙන බව. ඒ නිසා දසයෙන් කොටස දුන්නු කිසි කෙනෙක් හරියට දීපු කිසි කෙනෙක් හිඟයි කියලා කියන තත්වයකට පත් වෙලා නැහැ කියන එක. දසයෙන් කොටස වගේම අපි බැලුවා ජීවිතේ අලුත් කිතුණු ප්‍රතිපත්ති නැත්නම් අමතක වුණා වූ කිතුණු ප්‍රතිපත්ති තුල ගොඩනැගෙනවා ඇති. මම විශ්වාස කරනවා පණිවිඩය අහපු ඔබ දනින් හිඳ පහුගිය සතිය ආඥා කරන්න ඇති කියලා. ඔබට දැනෙන්නේ නැති උන්වහන්සේගේ පාමුල යාඥා කරන විට දන ගහන විට උන්වහන්සේගේ සමීපත්වය. ඒ වගේම උන්වහන්සේ කොටස වෙන් කරන්න ඔබ ජීවිතේ තීරණ ගන්න ඇති. ඒ නිසා අපි ඒකත් එක්ක අද දවසේ තවත් මාතෘකාවකට යන්න යනවා. ඊට ප්‍රථම මම ඔබෙන් ප්‍රශ්න දෙකක් අහන්න සූදානම් වෙන්නේ. ඔබට හැකිනම් පිළිතුරු දෙන්න මම කැමති කිතුණු ජීවිතයේ මූලික ප්‍රතිපත්ති කියන මාතෘකාවේ හතරවෙනි අධ්‍යයනය ඇතුල් වෙද්දී ඔබෙන් අහන්න පළවෙනි කාරණාව ඔබ විශ්වාස කරනවද ඔබ ගැලවීම ලැබලා කියලා? ඔබ කී දෙනෙට සහතිකයිද මම ගැලවීම ලැබලා? තාමත් විශ්වාස නැති අයත් ඉන්නවා නමුත් සතුටුයි ගැලවීම ලැබලා කියලා විශ්වාස කරන පිරිසක් ඉන්න එක. දෙවෙනි ප්‍රශ්නේ ඔබ විශ්වාස කරනවද දෙවියන් වහන්සේ ඔබව සේවයකට කැඳවලා තියෙනවා කියන කාරණය. පිළිතුරු ගැන මං හිතනවා ඔබ හිතපු දේ මම ඔබ ඔබ මේ ප්‍රතිචාරය ලැබෙයි කියලා මම විශ්වාස කළා. පළවෙනි කාරණාව ගැලවීම ලැබුවයි කියලා විශ්වාස කරන අපි
සේවයකට කැඳවලා කියලා විශ්වාසය ගැන චුට්ටක් අපි ස්ථිරතාවයක නැහැ. ගැළවීම ලැබුවයි කියලා විශ්වාස කරන අපි උන්වහන්සේ අපෝ සේවයකට කැඳවුවයි කියන විශ්වාසයත් ගැන සමහර අවස්ථාවලදී ස්ථිර තැනක නැහැ. ඒ නිසා ජේසුස් වහන්සේ තුල ගැළවීම ලැබුවයි කියලා විශ්වාස කරන ඔබත් මමත් අපිට තෝර ගැනීමක් නැහැ. කිතුණුවෙක් විදිහට සේවයට මනාපයක් හෝ තෝර ගැනීමක් නැහැ. නුමුත් අපි සේවයක් කළ යුතුම වෙනවා. ඒ නිසා කිතුණු ජීවිතේ ප්‍රතිපatti නැත්නම් කිතුණු ජීවිතේ අපේ යොමු කරද්දී මතක තියාගන්න උන්වහන්සේ මෙතන කිසිම කෙනෙක් කැඳවලා නැහැ. නිස්කාරණේ සභාවට ඇවිල්ලා යන පිණිස. ඒ නිසා අපිට බයිබල 2 තිමෝති පොතේ පළවෙනි පරිච්ඡේදයේ 9 පදයේ උන්වහන්සේ කතා කළා කියනවා. පෞලතුමා තිමෝතිට ලියන ලිපියක් සඳහන් කරනවා උන්වහන්සේ අපේ ක්‍රියාවල් ප්‍රකාරයට නොව තමන් වහන්සේගේ අභිප්‍රායේ ද ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුල పూర్ව කාලවලට ප්‍රථමයෙන්ද අපට දෙන ලද කරුණාවේ ප්‍රකාරයට අප ගලවා අපි විශ්වාස කරපු උන්වහන්සේ ගැලෙව්වා කියන එක ශුද්ධ වූ කැඳවීමකින් කැඳවාගත්සේක. අපෝ ගැලෙව්වා වගේම උන්වහන්සේ අපෝ ගලවගත්තසෙයිම අපෝ කැඳවලා තියෙන උන්වහන්සේ ශුද්ධ කැඳවීමක් සඳහා. ඒ නිසා අපේ කාර්යයක් අපිට ඉෂ්ට සිද්ධ කරන්න තියෙනවා. ඒ නිසා ඔබ මැරිලා නැත්තම් මෙතන ඉන්න අය මැරිච්ච අය නෙවෙයි නම් ජීවත් වෙන අය නම් ඔබ ජීවත් වෙන්න හේතුව ඔබේ කොටස නිම කරලා නැති නිසා. මම ජීවත් වෙන්නේ දෙවියන් වහන්සේ මට පවරපු කාර්ය සම්පූර්ණ කරලා නැති නිසා. ඒ නිසා සෙනෙවන්තනි තාම ඔබට කාලය තියෙන. මේක හරි වැදගත් ප්‍රකාශයක්. ඔබ ජීවත් වෙනවා නම් ඔබ ජීවත් වෙන්න හේතුව දෙවියන් වහන්සේ ඔබව කැඳවපු කාර්ය ඔබ සම්පූර්ණ කරලා නැති නිසා. මම ජීවත් වෙන්න හේතුව දෙවියන් වහන්සේ මාව කැඳවපු කාර්ය සම්පූර්ණ කරලා නැති නිසා. උන්වහන්සේ බලාපොරොත්තු වෙනවා උන්වහන්සේ අපව කැඳවුවෙන් පස්සේ අපිව කැඳවපු කාර්ය අප සම්පූර්ණ කරයි කියන කාර්ය නිසා ඔබත් මමත් හුස්ම ගන්නවා කියන්නේ අපිට උන්වහන්සේ තුල කාර්යයක් කොටසක් තියෙනවායි කියන කාරණේ. ඒ නිසා කිතුණුවෙක් විදිහට ඔබට මට කිතුණුවෙක් වෙන්න පොදු කැඳවීමක් තියෙනවා. දෙවියන් වහන්සේ ඔබ ආත්මවත් කිතුණුකමට කැඳවලා තියෙනවා. අපි මොහොතකට පෙරලා ගත්තොතින් එපිසපොතේ 4 පරිච්ඡේදයට ගියොත් එපිසපොතේ 4 පරිච්ඡේදයේ පළවෙනි පදයේ මෙන්න මේ ආකාරයෙන් සඳහන් කරනවා. එපිසපොතේ 4 පරිච්ඡේදයේ පළවෙනි පදයේ එතන කතා කරලා කියනවා එබැවින් නුඹලා කැඳවනු ලැබූ කැඳවීමට ඔබින ලෙස සියලු ආකාර යටහත්කමින්ද මොළොක් ගුණයෙන්ද ඉවසිලිවන්තකමින්ද හැසිර එකිනෙකාගෙන ප්‍රේමයෙන් නිවසා සමාදානයේ බැන්මින් ආත්මයන්වහන්සේගේ එකමුතුකම පවත්වා ගන්න උත්සාහ කරන මෙන් ස්වාමීන් වහන්සේ නිසා හිරකාරයක සිටින මම නුඹලාගෙන් ඉල්ලමි. උන්වහන්සේගේ වචනේ කතා කරලා කියන උන්වහන්සේ අපව කැඳවනු ලැබූ කැඳවීම තුල අපිට ගමන් කරන්න තියෙනවා. ඒ නිසා ඔබේ මගේ ජීවිතය අද මාතෘකාව කරගන්නේ මම ඔබයි මායි දෙවියන් වහන්සේ කැඳවලා තියෙනවා ඔබට මට පවරපු කාර්ය සම්පූර්ණ කරන පිණිස. ඒ නිසා දෙවියන් වහන්සේ ඔබට සභාව තුල සභාව කියන්නේ මේ ගොඩනැගිල්ල විතරක් නෙමෙයි සභාව තුල පවරපු කාර්යයක් තියෙනවා. කනගාටු දායක දේ තමයි බොහෝ දෙනෙක් දන්නේ නැහැ තමන්ට පවරපු කාර්ය මොකක්ද කියලා. ඒ නිසා සභාවක් ගැන කල්පනා කරද්දී දීමනා ගැන ප්‍රශ්න දෙකක් සභාවක තියෙනවා. දීමනා සම්බන්ධයෙන් ගැටලු දෙකක් තියෙනවා. එකක් තමයි දීමනා සම්බන්ධයෙන් ඊර්ෂ්‍යාව තියෙනවා. මේක කනගාටු දායක දෙයක්. කෙනෙක්ගේ දීමනා සම්බන්ධයෙන් අපි නලංගු වෙනවා. අපි වද වෙනවා. අපි කල්පනා කරනවා එයාට පුළුවන් එයාට එක තියෙනවා මට දීලා නැහැ කියන කාරණේ. දෙවෙනි කාරණේ තමයි තමන්ගේ දීමනාව පාවිච්චි කරන්නේ නැහැ තල්ලු කරන්න ඕනේ. තමන්ගේ දීමනාව පාවිච්චි කරන්නේ නැහැ තල්ලු කරන්න ඕනේ. අනුන්ගේ දීමනාව දකින්න අපි තමන්ගේ දීමනාව නොදකින්න එක සබාවක් තුල අපිට දකින්න වෙන ලොකු ප්‍රශ්නයක්. තමන්ගේ දීමනාව දකින්නේ නමුත් අනුන්ගේ දීමනාව ගැන අපි තල්ලු කරන්න ඕනේ. දීමනාව කියන එක හරි වැදගත් දෙයක්. ජේසුස් වහන්සේ වචනේ කතා කරලා කියනවා මිනිස්යා මවද්දී එතන පාවිච්චි කරන වචනෙත් එක්ක උන්වහන්සේ
දූවිල්ලේ මිනිසෙ හදද්දි ඒ ඇඟිලි තුඩු වලින් උන්වහන්සේගෙන් උන්වහන්සේ මිනිසෙක් නෙමෙයි නමුත් උන්වහන්සේ එක් එක් අවයව නිර්මාණය කරා මැව්වයි කියන එක. ඒක දාවිත් රජතුමා හරි අපූර්වට සඳහන් කරනවා ඔබගේ පොතේ මාගේ සියලු අවයව ලියන ලද්දේ ඒවායේ එකක්වත් නැති කල්හි දවසින් දවස ඒවා සාදන ලද්දේය. ඔබට මතකද දේශපාලඥිකාව මේ ස්ථානට ඇඟිලි නැති. එයා අපේ ගෙදර ගියලා මම ඇහුවා විවිධ කතා තිබිච්ච නිසා ඇයි ඇඟිලි නැත්තේ? ඒක නෑ මගේ ඇඟිලි තියෙනවා. හැබැයි ඇඟිලි එළියට එන්න කලින් මම ඉපදුනා. මම මාස 6න් ඉපදිච්ච කෙනෙක්. ඒ නිසා මගේ ඇඟිලි ටික තියෙන්නේ අතස්සේ. මෙම අල්ලද්දි මට ඇඟිලි ටික අහුවෙනවා. බයිබලයේ කියනවා දවසින් දවස උන්වහන්සේ ඔබව නිර්මාණය කළා. උන්වහන්සේ ඔබව නිර්මාණය කළේ උන්වහන්සේට අවශ්‍ය හැඩයට. එනිසා ඔබ නිර්මාණය වෙලා ඉන්නේ මම විශ්වාස කරන මෙතන අඩුපාඩුකම් සහිත අය නැහැ. දෙවියන් වහන්සේ සර්ව සම්පූර්ණව නිර්මාණය කරපු ඔබ උන්වහන්සේ නිර්මාණය කළේ උන්වහන්සේට අවශ්‍ය හැඩයට. උන්වහන්සේට ඔබ ගැන අරමුණක් තියෙනවා. එනිසා උන්වහන්සේ ඔබ නිර්මාණය කළා උන්වහන්සේට අවශ්‍ය කාර්ය ඔබ තුලින් ඉෂ්ට සිද්ධ කරන පිණිස. ඒ නිසා දෙවියන් වහන්සේ ඔබව කැඳවපු කාරණයක් තියෙනවා. ඔබ කිතුණුවෙක් උනේ ජේසුස් වහන්සේව අදහා ගන්න පිණිස පමණක් නෙමෙයි. අදහිම ප්‍රමාණවත් වගේම කිතුණු ජීවිතය තුළ ගමන් කරන එක හරිය වැදගත්. ඒ නිසා කිතුණුවෙක් විදියට ඔබත් මමත් උන්වහන්සේගේ දරුවෝ විදියට අපි වැදගත් වටිනා සදාකාලික අනර්ග දෙයක් කළ යුතුව තිබෙන. ඒ නිසා මම දන්නේ නැහැ ඇයි ඔබයි මමයි සමහර අවස්ථාවල අපේ දීමනා තේරුම් නොගෙන තියෙන්නේ කියන කාරණය. හැබැයි අපි හිතමු ඔබේ ජීවිතේ ඔබට විවෘත කරන්න බැරි කවදාවත් දිගහැරලා බලන්න බැරි නැත්නම් දිගහැරලා බලන්නේ නැති තෑග්ගක් ලැබුණොත් මොකටද ඒ තෑග්ග? අපි දිගහැරපු නැති තෑග්ගක් අපි ළඟ තියෙනවා නම් ඒ තෑග්ගේ ප්‍රයෝජනය මොකක්ද? ඔබට කවුරුහරි කෙනෙක් තෑග්ගක් දුන්නොතින් ඔබට මට හරි හදිසියෙමේ තෑග්ග දිගහැරලා බලන්න ඒ තෑග්ග මොකක්ද කියන එක. ආහාරයක් නම් හරි සතුටෙන් කයි, ගෙදර ප්‍රයෝජනවත් දෙයක් නේ පාවිච්චි කරයි. ඒ තෑග්ග අපි පාවිච්චි කරන්න හරි උනන්දුයි. හැබැයි විවෘත නොකරන විවෘත කරන්න බැරි විවෘත කළ නොහැකි තෑග්ගක වටිනාකමක් නැහැ. ඔබට විවෘත කරන්න බැරි තෑග්ගක් ලැබුණොතින් ඒකේ වටිනාකමක් නැහැ. ඒ නිසා දෙවියන් වහන්සේ ඔබට ත්‍යාගයක් දීලා තිබෙනවා. මේ ත්‍යාගය ඔබ දිගහැරිය යුතුමයි. ඔබ මේ ත්‍යාගය දිගහරින්නම අවශ්‍ය කරලා තියෙන නිසා සෙනෙහවන්තේනි කිතුණු ජීවිතයේ ප්‍රතිපත්ති ගැන කතා කරද්දී ඔබේ මගේ ජීවිතේ සභාවේ සමාජිකයෝ විදියට ක්‍රිස්තුස් වහන්සේගේ සභාවේ කොටස්කාරයෝ විදියට ඔබට කැඳවීමක් තියෙනවා. ඒ කැඳවීම පාස්ටර්ට තියෙන කැඳවීම නොවේවි. නමස්කාරයේ මෙහෙවන්නන්ට තියෙන කැඳවීම නොවේවි. නමුත් දෙවියන් වහන්සේ ඔබව යම් අරමුණක් සඳහා හැඩගස්සලා තිබෙන නිසා කවුරුත් අහඹුවක් නෙවෙයි. උන්වහන්සේ ඔබව මාව හැඩගස්සලා තිබෙනවා විවිධ කාරණා විවිධ සේවාවන් සඳහා. උන්වහන්සේ හිස කියලා උන්වහන්සේගේ වචනේ කතා කරද්දී සභාවේ හිස උන්වහන්සේ කියද්දී අපි ඒ හිස හිසේ අවයවයෝ වෙන්න යනවා. ඒ නිසා හැම අවයවයක්ම ඕන වෙන්න යනවා. සමහර අවයව සමහර අවස්ථාවේදී ගෞරවයටපත් වෙන්නේ නැහැ. ඒ අවයවය අගෞරවයටපත් වෙනවා, විහිළු කරනවා. නමුත් ඒ අවයවය අත්‍යවශ්‍ය අවයවයක් බවට පත් වෙලා තියෙනවා. ඒ අවයවය නැතුව ජීවත් වෙන්න බෑ. සමහර අවයව ගෞරවයටපත් වේවි, නිතර භාවිත වේවි, උසස් තැන්වලට යාවි, උසස් අයව අතපත ගාවි, අල්ලාවි, අතහිත දේවි. ඒ අවයව වැදගත් අවයව වේවි. ඒ අවයව ගොඩක් අයට දකීවි. නමුත් ශරීරයේ තියෙන හැම අවයවයක්ම ශරීරයට අවශ්‍යයි. එනිසා සෙනෙවන්තේනි ඔබව දෙවියන් වහන්සේ කුමන ආකාර සේවයකට කැඳවලද කියන කාරණේ මම දන්නේ නැහැ. නමුත් ඔබේ සේවය ඔබව කැඳවපු කාරණේ සභාවට අත්‍යවශ්‍යයි. නැත්තම් සභාව සමබර වෙන්නේ නැහැ. කඳවුර සූදානම් වෙද්දී හරි ප්‍රශ්නයක් තිබ්බා. කඳුරේ උදේට ඇහැරවන්න කෙනෙක් ඕනි. බෙල් එක ගහන්න කෙනෙක්. මට මතකයි මගේ ජීවිතෙත් ඒ ඩියුටිය මට ලැබිලා තියෙනවා. හැබැයි ඒක මහා එපා කරපු ඩියුටියක්. බෙල්ල කරගෙන අනිත් අය නැගිට්ටත් නැතත් මොන නිදිමැරීම කළත් නැතත්
උදේට මම යන්න ඕනේ. ඔබ දැක්ක කඳුරේදී හරි අපූර්වට ඒක සිද්ධ වුණා. බයින්නත් බෑ, කෑ ගහන්නත් බෑ, ගීතිකා තමයි ඇහෙන්නේ. කොහොම හරි නැගිටවන්න කෙනෙක් දාලා තිබ්බා. ඒ කැඳවීම නැත්තං ඒ කාර්ය අපි එතරම් හඬ නැගුවේ නැහැ, ප්‍රකාශ කළේ නැහැ. හැබැයි අපි ගොඩාක් සේවාවන් ගැන ප්‍රකාශ කළා. නුමුතේ කාරණය අත්‍යවශ්‍ය කාරණයක් බවට පත් වුණා. එනිසා ඔබ සභාව තුළ ඔබේ කැඳවීම තේරුම් ගන්න එක හරි වැදගත්. හේතුව ඔබේ කොටස සභාවට අවශ්‍යයි. එනිසා කිතුණුවෙක් විදිහට ඔබ සභාවක් එක්ක සම්බන්ධ වෙන්නකොට සභාවක සමාජිකත්වයේ ගනිද්දී මතක තියාගන්න දෙවියන් වහන්සේ ඔබව යම් දීමනා, යම් හැකියාවන්, යම් talent එක ගොඩනගනවා උන්වහන්සේගේ සභාවට ඒදී අවශ්‍ය කරන නිසා. ඉතින් ඒ නිසා සෙනෙහවන්තේනි ඔබව යමක් කරන පිණිස කැඳවලා තියෙනවා. ඒ නිසා ඔබේ කැඳවීම තේරුම් ගන්න එක හරි වැදගත්. මේ පදේ මන් දන්නා පේන්නේ නැහැ. නමුත් අපි රෝම පොත කොරින්ති පොත 12 වෙනි පරිච්ඡේදයට ගියොත් කොරින්ති 12 වෙනි පරිච්ඡේදයේ 14 ඉඳලා 30 වෙනි පදේ දක්වා කියවද්දී ඒ ස්ථානේ කතා කරලා කියනවා. කොරින්ති 1 කොරින්ති පොතේ 12 වෙනි පරිච්ඡේදයේ 14 වෙනි පදේ ඉඳලා 27 වෙනි පදේ දක්වා අපි බලාගෙන ගියොත් ඒ ස්ථානේ කතා කරලා කියනවා. 1 කොරින්ති පොතේ 12 වෙනි පරිච්ඡේදයේ 14 වෙනි පදේ ඉඳලා ඒ ස්ථානේ කතා මක්නිසාද ශරීරයේ එක අවයවයක් නොව බොහෝ අවයවයෝය. ඉදින් පාදේ මම අත නොෙමි නොවන බැවින් ශරීරයට අයිති නොෙමි කිවොත් ඒ නිසා ශරීරයට අයිති නොවන්නේ නොවේ. කන මම ඇස නොවන බැවින් ශරීරයට අයිති නොවන්නේ මේ කිවොත් ඒ නිසා ශරීරයට අයිති නොවන්නේ නොවේ. මුළු ශරීරයේ ඇසක් නම් ඇසීම කොයින්ද? මුළු ශරීරයේ ඇසීම නම් ගඳ දැනීම කොයින්ද? නමුත් දෙවියන් ආසේ තමන්ගේ කැමැත්ත ලෙස ඒ සියලු අවයවයන් වෙන වෙනම ශරීරයේ තැබූසේක. ඒ සියල්ල එකම අවයවයක් වී නම් ශරීරයේ කොයින්ද? නමුත් දැන් ශරීරයේ නුඹට ඕනෑ මට ඕනෑ නැතයි අතට කියන්ටත් කියන්ට ඇසටවත් නුඹලා මට ඕනෑ නැතයි පාදවලට කියන්ට හිසටවත් නුපුළුවන. එසේ ශරීරයේ වඩා ඕනෑ කරන්නේ වඩා දුර්වලල පෙනෙන අවයවයෝය. ශරීරයේ වඩා නම්බු රහිතයයි අප සිතන කොටස් වලට වඩා නම්බුව දෙමු. මෙසේ අපගේ අශෝභන වූ කොටස් වලට වඩා ශෝභනකම ලැබේ, වඩා ශෝභනකම ලැබේ. නමුත් අපගේ ශෝභන වූ කොටස් වලට එසේ ඕනා නැත. නමුත් ශරීරයේ කිසි ભેදයක් නොව අවයව එකිනෙක ගැන එකාකාර සලකන පිණිස දෙවියන් වහන්සේ අඩුකම් ඇති කොටසට වඩා නම්බු දී ශරීරයේ සංයෝජනය කළසේක. මෙසේ එක අවයවයක් වේදනා විඳී නම් ඒ සමග සියලු අවයවයෝම වේදනා විඳිති. නොහොත් එක අවයවයක් නම්බු ලබයි නම් ඒ සමග සියලු අවයවයෝ ප්‍රීති වෙති. ඉතින් නුඹලා ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයේද වෙන්වෙන් වශයෙන් ඒ අවයවයෝද වෙති. මෙසේ දෙවියන් වහන්සේ පළමු කොට මේ කොටස කතා කළ පැහැදිලිව කියන අපි ශරීරයේ එක් එක් අවයව. එනස සෙනෙහවන්තනි මතක තියන ඔබව මේ සභාවේ තැබුවේ ඔබව මේ සභාවට අවශ්‍ය නිසා. අපි හිතමු හදිස්සියේ හරි අපේ අවයව එක එක තැන්වල පිහිටනවා. අපිට කැමති තැනක අවයව තියාගන්න පුළුවන්. මහා ගඳක් එන නිසා නහය ගලවලා තියන ඔළුවේ මොනවා සිද්ධ වෙයිද? වහින වෙලාවක ස්වාමීන් වහන්සේ උන්වහන්සේට අවශ්‍ය තැන්වල උන්වහන්සේ ඒ අවයව තියලා තියෙනවා. මේ අවයව වෙනස් වෙනස් තැන්වල ඔබ හිතින් මවා ගත්තොත් ඔබේ තියෙන අවයව වෙන වෙන තැන්වල තියෙනවා. කණෙන් එන අතක් එහෙම වුණොත් කොහොම තියෙයිද? බායි කියන්න වෙන්නේ මෙහෙම. ස්වාමීන් වහන්සේ අපේ අවයව අපිට අවශ්‍ය තැන්වල. ඒ නිසා ඔබව අවශ්‍ය තැන අවශ්‍ය කාලයේ දෙවියන් වහන්සේ තියලා තියෙනවා. ඒ ඔබවේ සභාව තුල ඒ ස්ථානය තුල භාවිත වෙන පිණිස. සෙනෙවන්තනි මේ කොටස දිහා බලපුවාම මේ කොටසේ සාරාංශයක් විදිහට අපිට දකිනවා හැම සමාජිකයෙකුටම වෙනස් කාර්යයක් තියෙනවා. ඒ නිසා මේ ස්ථානේ කවුරුත් නැ ඉඳගෙන ඉන්න පිණිස දෙවියන් වහන්සේවලා. ඔබට කාර්යයක් තියෙනවා. දෙවැනි එක මේ කොටසේ සාරාංශයක් විදිහට බැලුවොත් කිසිම සමාජිකයෙකුට තනිව කටයුතු කරන්න බෑ. මම තමයි පල්ලිය කියලා කාටත් කියන්න බෑ. මම තමයි සභාව කියලා කාටත් කියන්න බෑ. මම විතරක් මේ පල්ලියේ හිටියොත්
මේක පල්ලියක් වෙන්නේ නැහැ. ඒ නිසා තනිව ක්‍රියා කරන්න බෑ. මමයි තව දෙන්නෙකුයි එකතුණත් මදි. මමයි තව තුන්දෙනෙකුයි එකතුණත් මදි. නමුත් අපි හැම කෙනෙක්ගේම අවශ්‍යතාවය සභාවක් විදියට අපිට අවශ්‍යයි. හැම කෙනාගේම දායකත්වය සභාවට අවශ්‍ය කරනවා. ඒ වගේම එකිනෙකා ක්‍රියාත්මක වීමේට එක එක ආකාරයෙන් ක්‍රියාත්මක වෙලා එකට ක්‍රියා කරන එක හරි වැදගත්. මට ඕන දේ කරන්න බෑ. හැබැයි ශරීරයේ සභාවට අවශ්‍ය දේ, ස්වාමීන් වහන්සේට අවශ්‍ය දේ අපි කළ යුතුව තියෙන. ඒ නිසා ඔබට සේවයක් සභාව තුල දෙවියන් වහන්සේ තියලා තියෙනවා. ඒ හැම සේවයක්ම ස්වාමීන් වහන්සේ තුල සභාවට අවශ්‍යයි. ඒ නිසා පළවෙනි කාරණාව මතක තියාගන්න ඔබේ මගේ ජීවිතේ ඔබට දෙවියන් වහන්සේ සේවයක් තියලා තියෙනවාමයි. ඔබේ සේවය සභාවට අවශ්‍යමයි. ඔබේ සේවය සභාවට අවශ්‍යමයි. ඒක සභාවේ සභාපාලකවරයා ධෛර්යමත් කරන්න නෙවෙයි, සභාපාලකවරයා ඔසවන්න නෙවෙයි, ස්වාමීන් වහන්සේගේ කැමැත්ත ඒක. ඒ නිසා උන්වහන්සේ ඔබව තිබ්බේ යම් සේවයක් කරන පිණිස. මම උත්සාහ කරා පුංචි ලයිස්තුවක් හදන්න සභාපාලක, වර්ෂිප් ලීඩර්, සන්ඩේ ස්කූල් ටීචර්, සභාව තුල දකින්න පුළුවන් සේවා ලයිස්තුවක්. මට ඔක්කොම 75ක් විතර ආවා. ඒකෙන් ආයෙ සමහර දේවල් අඩු කරලා හොයාගත්තු ඒවා එහෙමෙන් හොයාගෙන බලද්දි 50ක් විතර තියෙනවා සේවාවන් සභාව තුල කරන්න. මිනිස්සෙක් එන විට පිළිගන්න කෙනෙක්. සමහර අයට ඒක තියෙනවා. සමහර අයට ඒකක් යාට ගිහින් දෙන්න කොට යාට මතක නැහැ. වෙයි සමහර අය ඉන්නවා ඩග් ගාලා ආපු කෙනෙක්ට තේ එකක් දෙනවා. ඒ සේවය සභාවට අවශ්‍යයි. සමහරට සේවයක් අවශ්‍ය වෙන්න පුළුවන් කතා නොකරන කෙනෙක් එක්ක පොඩ්ඩක් කතා බහ කරන්න. සේවයක් අවශ්‍ය වෙන්න පුළුවන් ගණන් හිලව් ටික ලියන්න. සේවයක් අවශ්‍ය වෙන්න පුළුවන් සරසන්න මේක. විවිධ අයට විවිධ සේවා වන්දවියන් වහන්සේ දීලා තිබෙනවා. දෙවියන් වහන්සේ කවදාවත් සුන්බුන් තියලා තියන්නේ නැහැ. ඒ නිසා පාවිච්චි නොවනවා නම් ඒක සුන්බුන්. හැබැයි පාවිච්චි වෙන භාජනයක් වෙන්න අවශ්‍ය කරලා තිබෙනවා. ඒ නිසා ඕන තරම් සේවාවන් තියෙනවා. නිවේදන දෙන්න කෙනෙක්ට පුළුවන්, යාඥා කරන්න කෙනෙක්ට පුළුවන්, පල්ලියේ වත්ත ගැන නැඹුරු වෙන කෙනෙක් ඉන්න පුළුවන්. ප්‍රභාත වෙලා කවුරු හරි ආපුවම ඉඩක් අඩක් නැත්තම් ටක් ගාලා දුවලා එහෙම මෙම් බංකුවක් දෙකක් ගෙනලා දාන්න පුළුවන් කෙනෙක් ඉන්න පුළුවන්. ඉතින් මේ වගේ විවිධ සේවාවන් තියෙන අධෛර්යමත් අය ධෛර්යමත් කරන්න පුළුවන් සේවාවන්ත, ඉස්පිරිතාලේ කවුරු හරි නතර වුණාම ගිහලා බලන්න පුළුවන් සේවාවන් තියෙන පුළුවන්, කෝල් එකක් දීලා සමහරට එයාගේ සුව දුක් අහන්න පුළුවන් සේවා. මේ ඔක්කොම පාස්ට කරන්න බෑ. මන් දන්න මේ ඔක්කොම පාස්ට කරයි කියලා සභාව බලාපොරොත්තු වෙනවා. පුද්ගලිකව සෙනෙහවන්තේනි මේක කරන්න බෑ. මෙච්චර ගොඩක් කරන්න එක මිනිස්සෙක්ට බෑ. මිනිස්සු දෙන්නෙක්ට බෑ. ඒ නිසා සභාව පාස්ට නෙවෙයි. පාස්ට මේ සියල්ල කළ යුතු නෑ. නමුත් සභාවේ හැම කෙනෙක්ටම දෙවියන් වහන්සේ සේවයක් දීලා තිබෙනවා. කලින් දවස් සමහරට කෝල් එකක් දීලා කියනවා වෙන්න, මතක් කරනවා වෙන්න පුළුවන්. පාසද කාන්තා සමිතිය තියෙනවා. අද කිඩ්වෙන්ච් එක තියෙනවා. අද ඉරිදා පාසල මෙහෙම දෙයක් තියෙනවා. සමහරට මැසේජ් එක හරි වටිනවා. අදාරයාගේ උපන්දිනේ තියෙනවා. හැබැයි කියන්න බැරි වුණාම සමහරට අරක කියන්න බැරි වුණානේ. නැයි මතක් කිරීමේ සේවයත් හරි වැදගත්. ඒ වගේ අපිට හැම කෙනෙක්ටම විවිධාකාර සේවාවන් තියෙනවා. ඉතින් සෙනෙහවන්තනේ ඔබේ මගේ ජීවිතේ සේවය ඔබට වඩා විශාලයි. ඒ නිසා ඔබට කළ හැකි දෙයක් තියෙනවා. ඒ නිසා ඔබේ කැඳවීම ඔබ තේරුම් ගන්න එක හරි වැදගත්. හැබැයි සභාවක් ගත්තොතින්, සභාව ප්‍රතිශතකයක් විදියට වෙන් කරෝතින්, සභාවේ 60%ක්ම ඉන්නේ කිසිම සේවයක් නොකරන අය. මෙතන 100ක් ඉන්නවා නම් මතක තියාගන්න මේ 100න් 60ක් සභාව තුල කිසිම සේවයක් කරන්නේ නැහැ. එයා ඉරිදට පල්ලියනවා, නමස්කාරයට සහභාගී වෙනවා, දේශනාව අහනවා, යනවා. කිසිම දෙයක් කරන්නේ නැහැ. සතිය දවසක සමහර සභාව මතක් වෙන්නවත් නැතුව ඇති. ඒක ඔබේ කොටස නෙවෙයි. ඔබට වැරදිලා, ඔබ පාරෙන් පිට පැනලා, ඔබ අතරමං වෙලා, ඔබ වැරදි පාරක යන්නේ. ඔබේ ආත්මික ජීවිතයේ ප්‍රතිපත්ති අලුතෙන් හදා ගන්න නම් මතක තියාගන්න ඔබ සභාව තුල ඔබේ කොටස ගැන කල්පනා කරලා බලන්න අවශ්‍යයි. ගොඩාක් අය හිතනවා සභාවට කාලය දෙන එක කාලේ නහස්තියක් කියලා. සභාවට කාලය දෙන එක කාලේ නහස්තියක්. ගොඩක් දෙනෙක් හිතනවා සභාවට කාලය දෙන්න නැහැ. වැඩිපුර වෙලාවක් තිබ්බොත් මම ඒක සභාවට දෙන්නම්.
නැත්තම් මගේ අවශ්‍ය වැදගත් කාලයන් මට සභාවට දෙන්න බෑ කියන තැන ඉන්නේ. ඒ නිසා ඉරිදා පැය දෙක මම දෙන්නම්. එතනින් එහා දෙයක් කරන්න බෑ කියන තැන තමයි අපේ ජීවිතයේ සමහරට තියෙන්නේ. සෙනෙහවන්තිනි ස්වාමින් වහන්සේ ඔබෙන් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද කියලා ඔබ අහනවා නම් උන්වහන්සේගෙන්. ඇයි ස්වාමිනී මාව ගලව ගත්තේ කියලා අහනවනම්, ඇයි ස්වාමිනී මං වෙනුවෙන් ජීවිතේ දුන්නේ කියලා අහනවනම් මතක තියාගන්න උන්වහන්සේ ඔබෙන් බලාපොරොත්තු වෙන යමක් තියෙනවා. ඉතින් ඔබෙන් බලාපොරොත්තු වෙන කොටස ඔබ ඉෂ්ට සිද්ධ කළ යුතුයම තියෙන. ඒ නිසා ඔබේ කොටස ඔබ කරයි කියන එක ස්වාමීන් වහන්සේ ඔබෙන් මගෙන් බලාපොරොත්තු වෙනවා. සභාවේ 60%ක් ඉන්නේ කිසිදු සේවයක් නොකරන අය. දැන් ඔබ හිතින් හිතලා බලන්න මේ 100 අතර මං කොතනද ඉන්නේ? සභාවේ 40%ක් ඉන්නවා සේවය ගැන අවබෝධයක් නැහැ. 60% සේවය ගැන අවබෝධයක්වත් නැහැ. එයා දන්නේ නැහැ Tamanට තියෙන සේවය මොකක්ද කියන එකවත්. හැබැයි සේවය ගැන අවබෝධයක් තියෙන 40%ක් ඉන්නවා. මේ 40%න් සේවය Tamanට හැකියාව Tamanට දෙවන තිබු talent එක දන්නවා. නමුත් පාවිච්චි කරන්නේ නැහැ. 20%ක් විතරයි සභාවේ සේවය තුල දායකත්වය දෙන්නේ. 80%ක්ම සභාව කියන එක තමන්ගේ ජීවිතෙන් පිටස්තර දෙයක් බවට පත් වෙලා තියෙන නිසා සේවය තමන්ගේ ජීවිතෙන් සභාව තමන්ගේ ජීවිතෙන් පිටස්තර දෙයක් නෙවෙයි. සභාව දෙවියන් වහන්සේ මේ ලෝකේ ජේසුස් වහන්සේ මේ ලෝකේ පිහිටවපු එකම ආයතනය සභාව. උන්වහන්සේ කියන පාතාලයේ දොරටුවේ පරාජය නොකරන්නේ. උන්වහන්සේ මේ ලෝකේ පිහිටවපු ආයතනයක් තියෙනවා නම් එකම ආයතනය සභාව. ඒ නිසා සභාව කියන්නේ යේසුස් වහන්සේ පිහිටවපු ආයතනයක්. ඔබේ ආයතනයේ ඔබේ සේවයේ ආයතනයට අවශ්‍යයි. ඔබට ඒ ආයතනයේ කොටසක් තියෙනවා. ඔබ ඉන්නේ ආයතනයෙන් වැටුප් ගන්න පමණක් නෙවෙයි. හරියට අපේ රජයේ වගේ වැටුප හම්බ වෙනවා. වරදාන වරප්‍රසාද හම්බ වෙනවා. නමුත් කිසිදු දායකත්වයක් ස්වාමීන් වහන්සේ සභාවට දීලා නැහැ. නිසා ඔබේ මගේ කොටස සභාව තුල ඉටු කළ යුතුයි. ඒක කිතුණු ඔබේ මගේ ජීවිතයේ වගකීමව තිබෙනවා. සෙනෙවන්තේනි එක ගුරුවරියක් හිටියා, චිත්‍ර ගුරුවරියක් පිට රටක. මේ චිත්‍ර ගුරුවරිය තීරණය කළා පුංචි සවාරියක් යන්න. කාලයකට පස්සේ ජීවිතේ එතරම් වත්කමක් නැහැ. මේ ගුරුවරිය සවාරිය යන අතර දැක්ක අලුතෙන් හදන පාසලක චිත්‍ර විකුණන පිණිස දාලා තියෙනවා. ඉතින් සමහර චිත්‍ර හරි පැරණි චිත්‍ර පාසල ඉදිකරන පිණිස මේ චිත්‍ර විකුණන්න දාලා තිබ්බා. ඉතින් මේ ගුරුවරිය මේ චිත්‍රයක් නරඹන්න ගියාම දැක්කා පිකාසෝගේ චිත්‍රයක් තියෙනවා. ලෝකයේ මේ වගේ චිත්‍ර තුනයි තියෙන්නේ. හරි වටින චිත්‍රයක්. මිලියන ගණනක් වටින චිත්‍රයක්. මෙයා ගිහිල්ලා බලනකොට ඒක ඇත්තටම පිකාසෝගේ මුල් චිත්‍රය. ඉතින් මේ ගුරුවරයාට ගෙයක් තිබුණා, වාහනයක් තිබුණා, ඊට වඩා දෙයක් තිබුණේ නැහැ. නමුත් ගෙදර සහ වාහනේ වික්කයෙන් පස්සේ චිත්‍රය මිලදී ගන්න හැකියාව තිබුණා. හැබැයි චිත්‍රය මිලියන ගණනක් වටිනවා. නමුත් ඒ ස්ථානයේ වෙළඳාම් කරන්න දාලා තිබ්බේ එයාගේ නිවසේ සහ වාහනේ මිලට. ඔබ මොකක් හිතයිද, හිතනවද? එයාගේ ගෙයි එයාගේ වාහනේ විකුණලා ඒ චිත්‍රය මිලදී ගනීද නැද්ද? ජේසුස් වහන්සේ හරි අපූර්ව උපමා කතාවක් කියනවා මතේ පොතේ 13 පරිච්ඡේදයේ 44-46 පදවල. උන්වහන්සේ කියනවා මිනිස්සෙක් කෙතක් මැදින් යනකොටනේ, මතේ පොතේ 13 පරිච්ඡේදයේ 44-45 පදවල ඒ ස්ථානයේ කතා කරලා කියනවා නිදානේ මුතුද මුතු ඇටේද දැලේද උපමාව. කෙතේ සංගවා තිබූ වස්සුවකට ස්වර්ග රාජ්‍ය සමානය. මිනිසෙකුට ඒක සම්භවී නම් ඔහු ඒක සංගවා තබා ඒ ගැන සන්තෝෂයෙන් ගොස් තමා සන්තක සියල්ල විකුණා ඒ කෙත මිලදී ගන්නේය. මිනිසෙක් දැනගත්තොත් එයා ඇවිදින කෙතේ නිධානයක් තියෙනවායි කියලා. එයා නිධානයක් තියෙන බව හඬ ගගා කියනවට වඩා ඒ නිධානේ තියෙන නැවත හංගලා එයා ගිහිලා තමන්ගේ මුළු වස්සුව විකුණලා ඒ නිධානය ඇති ඉඩම මිලදී ගන්නවලු. ඊට පස්සේ කියලා තවද හොඳ මුතු සොයන්නා වූ වෙළෙන්දෙකුට ස්වර්ග රාජ්‍ය සමානය. ඒ වෙළෙන්දට හොඳ මුතු ගලක් හම්බ වුණොතින්
taman santak siyalla vikunla e mutu gala gannawa hetuwa eyage mulu wastuwata wada ayaka watana nisa sinemantrin sabave swamin wahansata oba karana sewayat e aakarai eka anith siyallata wada watana bawa therum ganna hetuwa oba sewaya karanne e tanan wahanseta nisa mama dannne obe thiyena talentaye obe thiyena deemanawa oba therum gatta deke watanakamwa dannawada kiyala ara guruwariya nam man viswas karana aniwaren eyage wahane saha eyar santaka dibichi ekama ge vikunala ara pinture miledi gannawa hetuwa eyata gederatai e wahanetai wada e pinture watin nisa man oben prashnayak ahuwoth man hitan hidiya taruna samithiya hamuwichi dawasaka mage hite thiyena taruna samithiyat ekka menna me maatrukawen punchi paniwidiyak beda ganna taruna samithiyak vinasa kala hakke keseida sabhavak vinasa kala hakke keseida irida pasalak vinasa kara hakke keseida me honda maatruka oba dannathi unata mama therunna gatta unata taruna samithiyak vinasa kara hakke keseida kiyana eka apita hondata katha karanna puluwam taruna samithiyak mata vinasa karanna onnam mama සමිතියේ සමිති වාර වලට සහභාගී වෙන්නේ නැහැ. මතක තියාන කාන්තා සමිතිය විනාශ කරන්න ඕන නම් ඔබට ඔබ කල යුතු හොඳම දේ සහභාගී වීම අත්හරින්න. වැඩිහිටි සමිතිය විනාශ කරන්න ඕන නම් ඔබට ඔබ කල යුතු හොඳම දේ ඔබ යන් සහභාගීත්වය අත්හරින්න. තරුණ සමිතිය විනාශ කරන්න ඕන නම් ඔබට ඔබ කල යුතු හොඳම දේ සහභාගීත්වය අත්හරින්න. සහභාගීත්වය අත්හරින්න. සමහරකට ඔබ නොදනුවත් ඔබේ සභාවේ තරුණ සමිතී ඉරිදා පාසල කාන්තා සමිතිය වැඩිහිටි සමිතිය සභාව මේ සියල්ල විනාශ කරනවා දේව දරුව විදිහට මම සහභාගී නොවීම නිසා එය පවත්වාගෙන යන්න බෑ ඔබේ සහභාගීත්වයත් අවශ්‍යයි එනිසා මතක තියාගන්න කොහොමද මම තරුණ සමිතියක් මගේ සභාවේ තියෙන ආයතන විනාශ කරන්නේ මම සහභාගී නොවීම මට පවරණ රාජකාරී ඉෂ්ට නොකිරීම මට පවරණ රාජකාරී ඉෂ්ට නොකිරීම මමගේ දායකත්වය ලබා නොදීම මෙන්න ඔබ නොදනුවත් ඔබත් මමත් සභාවේ ආයතන විනාශ කරන්න ඇති නැද්ද තරුණ සමිතිය කල්පනා කර අද විනාශ වෙලා නම් ඒකට හේතුව කමිටුව නෙමෙයි ඒකට හේතුව ඔබ ඔබ කවද්ද තරුණ සමිතියට ආවේ කාන්තා සමිතිය ඔබ කවද්ද කාන්තා සමිතියට අපිට ගොඩක් උත්තර තියෙනවා මම ওই කාන්තා සමිතියට නම් යන්නේ ඕකේ ඕපදූප මම ওই තරුණ සමිතියට යන්නේ ওই මිනිස්සුයව කරනකම් අනේ පුරුෂ සමිතියට ගිහලා වැඩක් තියෙනවද නෑ ඔබ යා යුතුයි වැඩක් නැති බව කියන පිණිස ඔබ යා යුතුයි ඒක වැඩක් ඇති තැනක් කරන්න ඔබේ සහභාගීත්වය අවශ්‍යයි සෙනෙවන්තේනි සභාවේ මේ নমස්කාර රැස්වීම ඇරෙන්න අනිත් හැම තැනකම මේ කේන්ද්‍රිල්ල තියෙන නිසා මතක තියාගන්න තරුණ සමිතියට ඔබේ නැත්තම් ඔබ තරුණ සමිතිය විනාශ කරන්න කැමති කෙනෙක් සභාව විනාශ කරන්න කැමති කෙනෙක් ඔබ කාන්තා සමිතියට එන්නේ නැත්තම් ඔබ කාන්තා සමිතියේ විනාශ වෙනකම් බලන් ඉන්න කෙනෙක් එහෙමයි ඉන්නෝ එහෙම හිටනයි ඉන්නෝ සභාව තුල ඉන්නෝ මම හිතනවා මම මේ චර්ච් එකෙන් ගිය දවසට ඔන්න ඊළඟට ආපහු කාට මේක කරගන්න බෑ මේක විනාශ වෙනවා කියලා මම තරම් සාතන්ගේ දරුවෙක් තවත් නෑ මම සතුටු වෙන්න ඕන මම නැති තැන මේක තව දුරටත් වර්ධනය වෙලා යනවා නම් සිනේවන්තෙනි ඔබ මට සභාවේ කොටසක් තියෙන බව අපි මතක තියාගන්නම අවශ්‍ය කරලා තියෙනවා මං කැමති රෝම පොතේ ඔබේ අවධානය යොමු කරත් රෝම පොතේ 12 වෙනි පරිච්ඡේදයේ 3 වෙනි පදේ ඉඳලා 8 වෙනි පදේ දක්වා දීමනා ගැන කතා කරනවා බයිබලයේ ස්ථාන හතරක දීමනා ගැන කතා කරනවා මේක ඔබට උදව්වක් වෙයි ඔබ දීමනාව ඔබේ හඳුනාගෙන නැත්තම් රෝම පොතේ 12 වෙනි පරිච්ඡේදයේ 3 වෙනි පදේ ඉඳලා 8 වෙනි පදේ දක්වා කොටස අපි කියවලා අපි එතනින් බලමු අපිට අදාළ සේවයේ කොටසක් මේ කොටස තුල හමු වෙනවද කියන කාරණේ ගැන රෝම පොතේ 12 වෙනි පරිච්ඡේදයේ 3 වෙනි පදේ ඉඳලා 8 වෙනි පදේ දක්වා ඒ ස්ථානේ කතා කළ ආත්මික දීමනා සුදුසු ලෙස විවහාර කළ යුතු බව නුඹලා එකිනෙකා සුදුසු තරමට වඩා තම තමාගෙන උතුම් කොට නොසිතා
දෙවියන් වහන්සේ කෙනෙකුට බෙදා දුන් ඇදහිල්ලේ ප්‍රමාණය ලෙස පමණ දැන සිතන හැටියට මට දෙන ලද අනුග්‍රහයෙන් නුඹලා අතරෙහි එකිනෙකාට කියමි. මක්නිසාද යම්සේ අපට එකම ශරීරයේ බොහෝ අවයව තිබෙන නමුත් ඒ සියලු අවයවයන්ට එකම ක්‍රියාවක් නැතුවක් මෙන් බොහෝ දෙනෙකු අපිත් ක්‍රිස්තුස් වහන්සේ තුල එසේ එක ශරීරයක්ව වෙන්වෙන් වශයෙන් ඔවුනොවුන්ගෙන් අවයවයෝ වෙමුව. එයින් අපට දෙන ලද අනුග්‍රහය ලෙස වෙන වෙන දීමනා ඇත්තා වූ අපට ලැබුණේ අනාගත වාක්‍ය කීම් නම් අපේ ඇදහිල්ලේ ප්‍රමාණයට අනාගත වාක්‍ය කියමු. සේවය නම් අපගේ සේවයේ යෙදෙමු. උගන්වන්නා තමාගේ ගැන්වීමටත් උපදේශ දෙන්නා තමාගේ උපදේශ දීමටත් බාර වේවා. දෙන තැනැත්තේ ත්‍යාගවන්තකමෙන්ද ආණ්ඩු කරන තැනැත්තේ උනන්දුකමෙන්ද කරුණාව පෙන්වන තැනැත්තේ ප්‍රසන්න ලීලාවෙන්ද සේ කෙරේවා. බයිබලේ කතා කරගෙන එක එක්කෙනාට ඔබ බයිබලයේ සැබෑ බව විශ්වාස කරනවා නම් මේක ඇත්ත නම් මේක කියනවා ඔබ හැම කෙනෙක්ටම දීමනාවක් දීලා තියෙනවා. ඒ දීමනාව අනාගත වාක්‍ය කීම් වෙන්න පුළුවන්. ඒකෙන් කියන්නේ ඔබ හැම තැනම ගිහිල්ලා කෑගහලා අනාගත වාක්‍ය කියන්න ඕනේ. මට පුල් පිට එක දුන්නොත් අනාගත වාක්‍යයක් කියන්න, මයික් එකක් දුන්නොත් නෑ නෑ. ඒ දීමනාව තියෙනවා නම් ඔබට පුළුවන් නිශ්ශබ්දව ගිහිල්ලා ඒ පුද්ගලයාට ඔබ පොළඹවන කෙනාට ඒ දේ කියන්න. ඔබට සේවයක් තිබෙනවා නම් ඒ සේවය ගැන වර්ණනා නොකරට කමක් නෑ. ඔබේ පුළුවන්කම හැටියට සේවය කරන්න. ඔබට මේ කොටසක් අතු ගන්නම් පුළුවන් එක අතු ගන්න. ඔබට පුළුවන් ටැප් එකක් ඇදුනම මේ ටැප් එක හදන්නම් එක හදන්න. ඔබට ලැබිච්ච සේවයේ හැටියට ඔබට ඉගැන්වීමක් නම් තියෙන්නේ හැමෝටම නෑ. ඔබට පුළුවන් දේ උගන්වන්න. මම සමහර අය දකින සමාජයට මම කාර්ය බහුල වෙද්දි සමහර අයත් එක්ක කතා කරගෙන ඉන්නවා. මම ඒක නතර කරන්නේ නෑ. මට යත් එක්ක කතා කරන්න නැති ටයිම් එක යා කතා කරන්නේ කාර්ය වැඩගත්. ධෛර්යමත් කිරීමේ වචන වෙන්න පුළුවන්. සමහර අයට දීමනා දෙන ආගන්තුක සත්කාර කිරීම. විවිධාකාර දීමනා තියෙනවා. මම ඔබට පෙන්නුවා දීමනා හෙව්වතින් ඕන තරම් දීමනා අපිට හොයා ගන්න පුළුවන්. මං ගාව චුටි සතහනක් දෙනවා. පරිපාලන දීමනා, ආත්ම විශ්වාසීමේ, ඇදහිල්ල විශ්වාසය, දීම, උපකාර කිරීම, ආගන්තුක සත්කාර කිරීම, නායකත්වය, දයාව, නිර්මාණාත්මක භාවය, අත්වැඩ කිරීම, මේ ඔක්කොම දීමනා. සමහර අය ඉන්නවා හරි ලස්සනට අත්වැඩ කරන්න පුළුවන්. දේවල් වලට ගියාම හරි ලස්සන දේවල් කරලා තිනවා. හැබැයි පල්ලියේ අත්වැඩක් කරන වෙලාවකට, සැරසිල්ලක් කරන වෙලාවකට පැත්ත පලාතේනේ. අපු පරවිච්චි මල් ටිකක් දාලා තිනවාද? ඒකේ හැටි. ඒක කියන්න ඉන්නවා. නමුත් ඒක අලංකාර කරන්න සමහර අවස්ථාවල්දී කවුරුත් ඒ හැකියාව තියන අය නැහැ. ඒ නිසා සෙනෙහවන්තේනි, ඔබේ දීමනාව ඔබ පාවිච්චි කළ යුතුමයි. හේතුව දෙවියන් වහන්සේ ඔබෙන් බලාපොරොත්තු වෙනවා ඔබ යම් සේවයක් කරයි කියන කාරණය. ඔබ හොයලා බලන්න 1 කොරින්ති පොතේ 12 වෙනි පරිච්ඡේදේ, එපිස පොතේ 4 වෙනි පරිච්ඡේදේ, පේදුරු පොතේ 4 වෙනි පරිච්ඡේදේ දීමනා ගැන කතා කරනවා. මේ දීමනා ලයිස්සු අපිට හම්බ වෙනවා. මේ කොටසේ කියනවා කෙනෙකුට සුව කිරීමේ දීමනාවද, තව කෙනෙකුට ආශ්චර්ය කිරීමද, තව කෙනෙකුට ධර්ම වාක්‍ය කීමද, වෙන කෙනෙකුට ආත්මවල විමසීමද, තව කෙනෙකුට නානාවර්ග භාෂාද, තව කෙනෙකුට භාෂා තේරුම් කර දීමද දෙන ලද්දේය. කෙනෙක්ට ඇදහිල්ල, කෙනෙක්ට යාඥාව, මේ දීමනා දෙවියන් වහන්සේ තුල ඔබට දී තිබෙනනම් ඔබේ දේවල් සභාව තුල පාවිච්චි කළ යුතුයි. ඇයි එසේ පාවිච්චි කළ යුත්තේ? එකක්, ඔබයි මමයි උන්වහන්සේ නමස්කාර කරන්න හරි කැමති. සමහර තැන්වල අපි දකිනවා සභාවට සහභාගි වෙන්නේ නමස්කාර කරන පිණිස, නමස්කාර කාලයට සහභාගි වෙන බොහෝ අය ඉන්නවා. නමස්කාර කාලය ඉවර වෙච්චාම සමහරට, අද ගැන නෙමෙයි මම කතා කරන්නේ, නමුත් නමස්කාර කාලයෙන් පස්සේ ටක් ගල මොකක් හරි හේතුවක් නිසා යනවා වෙන්න පුළුවන්. හේතුව සාධාරණ වෙන්න පුළුවන්. නමස්කාරය වැදගත් කියලා අපි සලකනවා. අපි නමස්කාරය තුළ උන්වහන්සේ ඉදිරියේ වැඳ වැටෙනවා, උන්වහන්සේ යටත්කම පෙන්නනවා, උන්වහන්සේට ප්‍රේමය පෙන්නනවා. සෙනෙහවන්තනි මතක තියාගන්න, සේවය, දීමනා, උන්වහන්සේ භාවිතා කිරීම උන්වහන්සේට කරන නමස්කාරයක්. ඔබ උන්වහන්සේ වැයවීම නමස්කාරයක්. අපි දන්න අපි මුදල් ගෙවලා කෝප හොදන්න, පිංගම් හොදන්න, වැඩ ටික කරන්න අතු ගන්න කෙනෙක් තියාගෙන ඉන්නවා. නමුත් ඔබට පුළුවන් නම් කරන්න, එක වරදක් නැහැ. ඒක ඔබේ හැකියාව වෙන්න පුළුවන්, ඔබේ කාර්ය වෙන්න පුළුවන්. බයිබලේ කතා කරලා කියනවා
ප්‍රසිද්ධ ගෞරවාන්විත සේවාවන් වලට වඩා ඕනෑ කරන්නේ මොන අවයවයෝද? ප්‍රසිද්ධ නොවු ප්‍රයෝජනවත් යයි නොපෙනෙන අවයව. ඒ නිසා ඔබේ සේවය සභාවට අවශ්‍යයි. ක්‍රියාපොතේ 17 වෙනි පරිච්ඡේදයේ 25 වෙනි පදයේ මෙහෙම කතා කරනවා. ක්‍රියාපොතේ 17 වෙනි පරිච්ඡේදයේ 25 වෙනි පදය. ඒ ස්ථානේ මෙන්න මේ ආකාරයෙන් කතා කරනවා. ක්‍රියා 17 වෙනි පරිච්ඡේදයේ 25 වෙනි පදයේ. එතන කියනවා. උන්වහන්සේ යම් දෙයකින් අඩුකමක් ඇති කෙනෙකු මෙන් මිනිසයන්ගේ අත්වලින් උපස්ථාන නොලැබ උන්වහන්සේම සියල්ලන්ට ජීවිතයේද උස්මද සියලු දේවල්ද දෙනසේක. මතක තියාගන්න ස්වෙනේවන්තේනි. ඔබේ සේවය අවශ්‍ය වෙන්නේ දෙවියන් වහන්සේට අතපය නැති කර කියාගන්න බැරි කෙනෙක් නිසා නෙවෙයි. මන් නැත්තම් මේ පල්ලියේ මේ වැඩේ කරන්න කෙනෙක් නැහැ. නෑ ඒ නිසා නෙවෙයි. උන්වහන්සේ ඔබට සේවයක් දීලා තියෙන්නේ උන්වහන්සේව නමස්කාර කරන පිණිස. උන්වහන්සේගේ ස්තුතිවන්ත වන පිණිස. දාවිත් රජතුමාගේ අපූර්වට කියනවා. මට උන්වහන්සේගේ මාලිගාවේ කණුවක් වෙලා ඉන්න තියෙනවා නම් මං ඒකට ස්තුතිවන්ත වෙනවා. මං උන්වහන්සේගේ මාලිගාවේ එසේ ඉන්න ලැබීම ගැන. ඔබට උන්වහන්සේ වෙන යමක් කරන්න උන්වහන්සේ ඔබව විශ්වාස කරලා යම් දීමනාවක් දුන්නා නම් ඔබ ස්තුතිවන්ත වෙන්න උන්වහන්සේ ඔබට දීමනාව දුන්න උන්වහන්සේ ස්තුතිවන්ත වෙන පිණිස. ඒ නිසා දීමනා උන්වහන්සේ අපිට දීලා තියෙනවා උන්වහන්සේට ප්‍රේමය පෙන්වන පිණිස. අපි ධන ගහලා වැඳ වැටිලා ඔළුව පොළවේ ගහගෙන නමස්කාර කරත් ස්වභාවික කාරණාවට දායකත්වය දෙන්න නැත්නම් ඔබේ නමස්කාරය සම්පූර්ණ නමස්කාරයක් නෙවෙයි. හැඟීම් මත විතරක් කරන නමස්කාරයක්, ක්‍රියාවේ නමස්කාරයක් නෑ. ඒ නිසා ඔබ හිතින් විමසලා බලන්න. ඇයි මම සභාවේ සේවයට දායකත්වයේ දී යුත්තේ? ගොඩක් අය මට හම්බ වෙලා තියෙනවා කතා කරද්දි කියනවා මැරුණාම කියනවා පල්ලි ආවේ නැති වුණාට පාස්ටර් දෙවියන් වහන්සේ ගැන පුදුම විශ්වාසයක හිටියේ. පල්ලි ආවේ නැති වුණාට එයාගේ ඇදහිල්ල යේසුස් වහන්සේ ගැන. එයා යේසුස් වහන්සේට ගොඩක් ආදරේ පල්ලි ආවේ නැති වුණාට. මෙහෙමයි මගේ ජීවිතේ ගොඩක් හම්බ වෙලා තියෙනවා. මතක තියාගන්න. පල්ලි ආවේ නැති වුණාට එයා වැරදි. එයා යේසුස් වහන්සේට කොච්චර ආදරේ කිව්වත් කොච්චර ණය ගැතියි කිව්වත් එයා විතරයි අදහන්නේ කිව්වත් වැඩක් නැහැ. හේතුව එයාගේ සේවය ස්වාමීන් වහන්සේ තුල එයාගේ කොටස ස්වාමීන් වහන්සේ වෙනුවෙන් කරලා නැහැ. මම ඔබට කිව්වා මේ පොළවේ පිහිටපු එකම ආයතනය සභාව. එනිසා උන්වහන්සේ කියනවා සභාව වටිනවා. සභාව වටිනවා. එනිසා උන්වහන්සේට සභාව වටිනවා. මම එයාට කියලා පොඩ්ඩක් මතක් කරලනවා සවුන්ඩ්ස් වලට. ඔබේ සේවය මම එයාට කිව්වා 11 වෙනකන් දාන්න එපයි කියලා. ඔබේ සේවය සභාව තුළ වටිනවා හේතුව උන්වහන්සේ පිහිටවපු ආයතනයක් නිසා. උන්වහන්සේ සභාවට ආදරේ. ඒ නිසා ඔබ උන්වහන්සේ සභාවේ තියලා තියෙනවා. සෙනෙහවන්තනේ ඔබත් මමත් කල්පනා කරලා බලන්න ඕන තැනක්. ඔබේ මගේ දායකත්වය සභාව තුළ කොයි ආකාරයෙන්ද දෙන්නේ කියන කාරණය. කිතුණු ජීවිතයේ ආත්මික ප්‍රතිපත්ති මූලධර්ම වර්ධනය කරගන්න වෙලාවක යන ගමනක්. එනිසා මම විශ්වාස කරන ඔබ ලෙන්ගතු වීම ගැන ඉගෙන ගත්තයින් පස්සේ ඔබ දැන් උන්වහන්සේත් එක්ක කාලය වැඩිපුර ගත කරනවායි කියලා මම ඇදහිල්ලෙන් විශ්වාස කරනවා. මම විශ්වාස කරන ඔබේ යාඥාවල් ගැන ඔබ විශ්වාසයෙන් යාඥා කරන ඇති පෙරට වඩා. අපි දේශනා ඇහුවා විශ්වාස කරන්න කියලා. මම විශ්වාස කරන මුදල් ගැන ගොඩක් අය තීරණ අරන් තිබ්බා. ගොඩක් අය තීරණ අරන් තිබ්බා. ඒක අපි අත්දැක්කා. මුදල් සම්බන්ධයෙන්, දසයෙන් කොටස සම්බන්ධයෙන්, දීමනා සම්බන්ධයෙන් තීරණ අරන් තිබ්බා. ධනින් හිඳ යාඥා කිරීම ගැන තීරණ අරන් තිබ්බා. මේ තමයි අපි කිතුරු ජීවිතයේ අපේ නිසි මගට වැටෙන තැන. අපි හරවනවා අපේ කිතුරු ජීවිතයේ නැවත මාර්ගයට. අද දවසේ මතක තියාගන්න ඔබ කල්පනා කරලා බලන්න ඕන. ඇයි ඔබ මේ සභාවට එන්නේ?
මට මොකක්ද මේ සබාව තුල කරන්න පුළුවන්. එනිසා ඔබ එක මම එක හිතන්නම අවශ්‍ය කරලා තියෙනවා. සිනේවන්තේනි ස්වාමීන් වහන්සේ ඔබ මේ ස්ථානයේ තැබිය ඔබට කාර්යයක් දීලා. එනිසා ඔබ කල්පනා කළා ඔබට කරන්න පුළුවන් දේ මොකක්ද කියන කාරණය ගැන. සාමාන්‍ය සේවය හඳුනගන්න පුළුවන් Tamanට තියෙන සේවය ඒ අයට නිහඬව නිශ්චලව ඉන්න බෑ. තරුණ අතරින් ඕන තරම් මට ඇහිලා තියෙන පාස මේ අවුරුද්දේ නම් මම කරන්නේ නෑ. අපෙන් නම් බලාපොරොත්තු වෙන්න එපා අපි මේ අවුරුද්දේ අත ගහන්නේ නෑ. අනේ බලන්න. ඒ අයම තමයි එන්නේ. ඒ අයට ඉන්න බෑ. ඒක උන්වහන්සේ ඔබව පොළඹවන සේවයේ කොටසක්. ඒක උන්වහන්සේ ඔබව පොළඹවන සේවයේ කොටසක්. එනිසා ඔබට ඇති කෙනෙක් අසනීප වුණාම ඉන්න බෑ. ඔබට යාට කතා කරන්න ඕනේ, බලන්න ඕනේ, හොයන්න ඕනේ. ඒ ඔබේ සේවයේ කැඳවීමේ කොටසක්. ඔබට යාඥා කරන්න ගියාම පල්ලියයි මතක් වෙනවා. ඒ අය ගැන යාඥාවල් ඉවර වෙන්නේ නැහැ. සේවයේ කොටසක් ඔබේ කැඳවීම. සමහරවිට ඔබට තරුණයෙක් එක්ක වැඩිපුර කාලය ගත කරන්න හිතෙනවා ඇති. දරුවොත් එක්ක වැඩිපුර කාලය ගත කරන්න හිතෙනවා ඇති. ඔබ හීන දකින්න වැඩි සභාවේ මෙහෙමුණොත් හොඳයි. සමහරට සභාව යම් තැනක කුණු ටිකක් තිබොත් එතන ඉන්න බෑ ගිහිල්ලා ඒක අතුගාලා විසි කරන්න හිතනවා ඇති. කැඩිච්ච දෙයක් තිබොත් ඒක හදන්න හිතනවා ඇති. උදැල්ලක් දැක්කොත් ඒක අරන් කොහේ හරි දෙයක් ගලවලා අයින් කරන්න හිතනවා ඇති. ඔබගේ සේවයේ කොටස් ඉන්න බෑ. ඉන්න බෑ. එහෙම හැඟීමක් තියෙනවා නම් වලක්වන්න එපා. ඔබ ඒ දේ පාවිච්චි කරන්න. ඒක ඔබේ සේවයේ කොටස බව මතක තියාගන්න. ඔබේ කැඳවීමේ තුල තියෙන බව මතක තියාගන්න. එනිසා සෙනෙහවන්තේනි සභාව විනාශ කරන්න පුළුවන් සාතන්ට. හැබැයි සාතන් සභාව විනාශ කරන හැම වෙලාවකම ස්වාමීන් වහන්සේගේ රැකවරණේ තිබුණා. ලෝකේ ඉන්නවලු ප්‍රසිද්ධ අශ්වේ වර්ගයකුයි, කැලෑ අශ්වේ වර්ගයකුයි, කැලෑ හරක් වර්ගයකුයි. සතුරා එනකොට මේ අශ්වේ ටික කරන දේ තමයි ඔළුව ඔක්කොම එක පැත්තට දීලා තියලා පයින් ගහනවලු. සතුරට කවදාවත් ගොදුර දැක ගන්න බැයිලු. හැබැයි කැලෑ අශ්වේ ටික කරන දේ තමයිලු සතුරෙක් එනකොට ඔක්කොම ඔළු ටික අනිත් පැත්තට අරලා කකුල් වලින් ගහනවලු. තමන්ට වැදිලා වැදිලා වැටලා යනවලු. සිනේවන්තේනි සභාව විනාශ වෙන්නේ පිටින් ගහද්දි නෙවෙයි. ජෙරුසලම් සභාවට පිටින් ගැහුවා, සභාව වර්ධනය වුණා. කොරින්තිය සභාවේ ඇතුලේ ප්‍රශ්න තිබ්බා, සභාව කඩා වැටුණා. කොරින්තියක්ද ජෙරුසලමක්ද කියන එක තීරණය වෙන්නේ අපි අතේ. එනිසා අපි පිටින් ප්‍රශ්නේදී නිතරම සභාව ශක්තිමත් වෙනවා. ඇතුළතින් ප්‍රශ්න ඇති වෙනකොට, ඇතුළත අය වැඩ කරන්නේ නැතිකොට සභාව ගරා වැටෙනවා. සෙනෙහවන්තේනි අපේ සභාවල් සමහර අවස්ථාවලදී පිටස්තරය කියන අපි මල සභාවල්, අපේ විවිධ ගුණාංග නැහැ කියලා. හේතුව සභාවේ වරදක් නෙවෙයි, සභාවින් ඇදහිලිවන්තයෝ සේවයට දායකත්වය නොදිනීම. සේවයට දායකත්වය නොදීම. ඔබේ සභාව මල සභාවක් කියලා කියන එක වැඩක් නැති සභාවක් කියලා කියනවනම් ඒකට හේතු වෙන්න පුළුවන් ඊර්ෂ්‍යාව. එහෙම නැත්තම් ඔබ ඇත්තටම වැඩ නොකිරීම. මම ඔබට කිව්වා සේවයේ කොටස් සභාව තුල කරනවා නම් දේශනා කිරීම, නමස්කාර කිරීම ඇරෙන්න කාරණා 50ක් මම ලයිස්තු ගත කළා. මේ එකක් ඔබ කළොතින් කොච්චර සේවාවන් තියනවද? සමහර අවස්ථාවල් තියෙන මම අහලා තියෙනවා සමහර වෙලාවලට මේ සභාව තුල මෙතනින් යන මිනිස්සුන්ට ගිහිල්ලා කතා කරපු අය ඉන්නවා, පුතේ මෙන්න මෙහෙමයි කියලා. ඒ දේවල් ඒ අය කතා කරලා කියලා තියෙනවා. පාස්ටර් අරයා කියපු දේ ඇත්ත. සමහර අය වාඩි වෙලා ඉඳලා කතා කරලා තියෙනවා. ඒ කතා කිරීම තුළ ධෛර්යමත් වෙලා තියෙනවා. ඔබ ඔබේ සේවය හඳුනා ගන්න. ඔබ කිතුණුවෙක් විදියට ඔබ වැඩක් කළ යුතුමයි. නැපෝලියන් බොනපාට්, අහලා තියෙන නැපෝලියන් බොනපාට් එක්තරා අවස්ථාවක චීනය පෙන්නලා කිව්වලු මේ රට නිදාගත්ත යෝධයෙක්, මේක නැගිට්ට දවසට ලෝකෙම අල්ලනවායි කියලා. එදා නැපෝලියන් බොනපාට් කියපු දේ ඇත්ත. අද ඒ තත්ත්වයට පත් වෙලා තිබෙනවා. හැබැයි චීනය තව දෙයක් හඳුනගත්තා. චීනය සහ අධිරාජ්‍යවාදීන් හඳුනගත්තා. රෝම අධිරාජ්‍යයක ඉඳලා සභාව නිදාගත්ත යෝධයෙක් සභාව නැගිට්ටොත්, සභාවේ මිනිස්සු නැගිට්ටොත් ලෝකේ පෙරලනවා.
දොළොස් දිනක් ලෝකේ පෙරළුවා අද දක්වා එක ගමන් කරනවා සෙනෙවන්තේනි මේ සභාවේ වර්ධනය මේ සභාවේ ව්‍යාප්තිය මේ සභාවේ උන්වහන්සේගේ තේජස බබලවන්න පුළුවන් ඔබට මම මේ සභාවේ පුංචිම පුංචි කොටස්කාරයෙක් එක සේවයකට කැඳවපු නායකත්වයක් දෙන්න කැඳවපු මිනිහෙක් විතරයි නමුත් මේ සභාවේ අත විතරක් තිබිලා වැඩක් නැහැ කකුල් කන් ඇස් තියෙන්න ඕනේ ඇඟිලි තියෙන්න ඕනේ මම මේ සභාවේ පාදේ නම් මං විතරක් ඉඳලා මොකටද උඩ පැනපැන ඉන්න වෙන්නේ තනි කකුලෙන් හැමෝගෙම දායකත්වය උනේ නිශ්චලව කල්පනා කරලා බලන තීරණයක් ගන්න නැවත කිතුණු ජීවිතයට එනවා නම් ඔබ ඔබේ කොටස ඉටු කරන්න ඔබට සේවයක් තියෙනවා ඔබට සේවයක් ඔබට හිතෙනවා නම් මං අදිරිදා පාසල් දරුවන් වෙනුවෙන් මේ දේ කරනවා ඒ දේ කරන්න ඔබට හිතෙනවා නම් මම මෙන්න මෙවැනි දෙයක් කරනවා කියලා ඒ දේ කරන්න සිනේවන්තේනි මේ දේශනාවත් එක්කම මම ඉදිරියට එන්න යන දේ තමයි සභාවේ ඊළඟ પરම්පරාව නැගිටින්න ඕන පුතේදුවේ මතක තියාගන්න ඔය තට්ටු බට්ටු දාන අය ඒ හැකියාවන් ස්වාමීන් වහන්සේ වෙත ගේන්න කාලේ එනවා දැන් සූදානම් වෙන්න ඔබ ඊළඟ කණ්ඩායම විදියට සභාව තුල නැගිටින්න ඊළඟ ගුරුවරු කණ්ඩායම නැගිටින්න සූදානම් වෙන්න ඊළඟ කාන්තා සමිතියේ පෙරළිය ඇති කරන සූදානම් වෙන්න වැඩිහිටි සමිතියේ පෙරළිය ඇති කරන සූදානම් වෙන්න තරුණ සමිතියේ පෙරළිය ඇති කරන සූදානම් වෙන්න මේක ලස්සන කරන සූදානම් වෙන්න ඔබට කොටසක් තියෙනවා මෙතනින් ඇවිල්ලා හැරලා යන කෙනා හැරිලා යන්නේ ඔබ කතා නොකරපු නිසා පාසත හැරපු නිසා නෙමෙයි තව කෙනෙක් කතා නොකරපු නිසා නෙමෙයි මෙතෙන්ට එන කෙනෙක් හැරිලා ආපහු ගියා නම් ඒකට වග කියන්න ඕනේ ඔබට දීපු දීමනාව පාවිච්චි නොකර නිසා ඔබට තියෙනවා නම් කෙනෙක් අලුතෙන් ආපුවාම තේකක් ගිලා දීලා කොහොමද කොහෙන්ද මල්ලි ආවේ කොහෙන්ද අයියා ආවේ කොහෙන්ද අක්කා ආවේ කියලා කතා කිරීමේ හැකියාවක එක හරි වැදගත් බයිබලෙ කියන සමහර අය නොදනුවත්ව දේවදූතයන්ට පවා උපස්ථාන කළ ආගන්තුක සත්කාර තුලින් කියලා සෙනෙහවන්තේනි ඔබේ රුපියල සභාවට වැදගත් දීමේ හැකියාව තියෙන එක හරි වැදගත් ඔබ කතා කරලා බලන්න ඔබේ වචනයක් සමහර ජීවිතේ සමහර කෙනෙක්ව වෙනස් කරාවි මං අහලා තියෙන මේ සභාව තුල ඕන තරම් සාක්ෂි ගඟට පයින් ආපු ගමන මෙතන ආවේ හැබැයි එක වචනයක් නිසා නතර වෙච්ච අය එක ක්‍රියාවක් නිසා නතර වෙච්ච අය අද ඔබ සමහරට දකින්න ස්වභාවේ වැඩි කොටසක් සමහර එක්කෙනෙක් දෙන්නේ වැඩිපුර රඟනවා කියලා හිතේවි. හැබැයි මම ඔබට කියන්නම්. ඒ අය පල්ලේ නතර වුණේ සමහරට මේ ඉස්සරහා කඩේට ගිහිල්ලා ගෙනාලා දීපු ටොපි පැකට් එකක් නිසා වෙන්න පුළුවන්. සෙල්ලම් බඩුවක් නිසා වෙන්න පුළුවන්. ඔළුව ටිකක් අත ගහපු නිසා වෙන්න පුළුවන්. ඒ ඇති වුණා. ඒ උණුසුම ඇති වුණා. ඒ සේවය ඇති වුණා. අද මෙතන සේවය කරන අයට බිහි වෙන පිණිස. ඒ නිසා ඔබ ඔබ මෙතන යන්න කලින් ඔබේ කොටස මේක තුල ඉෂ්ට කරලා යන්න. ඔබව දෙවියන් වහන්සේ ගෙනාවේ. උන්වහන්සේ ඔබව කැඳෙව්වේ ගැලවීම දෙන්නත්. උන්වහන්සේ පිහිටපු ආයතනය තුල සේවය කරන පිණිසත්. එනිසා මතක කරන්න එපා. අමතක කරන්න එපා. මං ගොඩාක් වෙලාට ෆෝන් නම්බර්ස් ඉල්ලගෙන තියෙනවා. ඇවිල්ලා ගියාගේ ෆෝන් නම්බර්ස් වෙන වෙන අයගෙන්. හේතුව ඒ අය ආවයන් පස්සේ ෆෝන් නම්බර් අර මම මෙතන කාර්ය බෝල වෙද්දි මට අම වෙලා ගිහිල්ලා. මෙතෙන්ට ඕන තරම් සමාහට කට්ටි ගෙනල්ලා ඇති එන්න අපමාත් එක පල්ලියට යමුයි කියලා. මම එක්කෙනෙක්වත් ගෙනල්ලා නැතුව ඇති. හැබැයි ඔබ ගෙනාපු අය මෙතන ඕන තරම් ඉන්නව වෙන්න පුළුවන්. ඒ නිසා ඔබට සේවයක් තියෙනවා. පුතේදුවේ ඔබට සේවයක් තියෙනවා මතක තියාගන්න. කිඩ්ස් වෙන්ච් එක කවුද හිතුවේ මෙහෙම වෙයි කියලා. කාගේවත් ධෛර්යමත් කිරීමක් නැහැ. කවුරුත් බලන්නේ නැහැ. කවුරුත් අගය කරන්නේ නැහැ. සහයෝගයට වඩා බාධාවල් සහයෝගයට වඩා බාධාවල්. හැබැයි එයාට පුළුවන් වුණා ළමයිව දනගස්සලා නමස්කාර කරවන්න. සභාවේ හිටපු සන්ඩේ ස්කූල් එකේ දරුවෝ කැලක්. එකතු වෙලා පටන් ගත්ත වැඩක්. ඒ නිසා මතක තියාගන්න සභාව කාන්තා සමිතිය තරුණ සමිතිය මේ ඔක්කොම විනාශ කරන්න පුළුවන් ඔබට. කාන්තා සමිතියක් විනාශ කරන්නේ කොහොමද කියලා දෙක තුනම කතා කරලා බලන්න කාන්තා සමිතිය. සහභාගී නොවීම ඔබේ අදහස් නොදීම
ඔබට නොගැලපෙනවා නම් දෙවියන් වහන්සේ ඔබව මෙතෙන්ට ගේන්නේ නැහැ. දෙවියන් වහන්සේට එනම් වරදින්න ඕනේ. ඔබට මෙතන කාන්තා සමිතිය ගැලපෙන්නේ නැත්නම්, ඔබට මෙතන තරුණ සමිතිය ගැලපෙන්නේ නැත්නම්, ඔබට මෙතන ඉරිදා පාසල ගැලපෙන්නේ නැත්නම්, ඔබට මෙතන සභාපාලකතුමා ගැලපෙන්නේ නැත්නම්, ඔබට මෙතන මොනම දෙයක් හරි ගැලපෙන්නේ නැත්නම් වැරද්ද ඒ අයගේ නෙමේ ස්වාමීන් වහන්සේගේ. හේතුව උන්වහන්සේ තමයි ඔබව මෙතෙන්ට ගෙනල්ලා තියෙන්නේ. ඒ නිසා සෙනෙහවන්තේනි ස්වාමීන් වහන්සේ වරදින්නේ නැහැ. ඔබව මෙතෙන්ට ඕන නිසා උන්වහන්සේ ඔබව මෙතෙන්ට ගෙනල්ලා තියෙනවා. ඒ නිසා නිහතමානීව බයිබලයේ කියන දෙවියන් වහන්සේ ඔබට දීපු දීමනාවේ ඇදිල්ලේ හැටියට සේවය කරන්න. කිසිවෙකුත් උඩඟු වෙන්න එපා. සමහර අය හරි ලස්සනට නමස්කාර කරනවා, උඩඟු වෙන්න එපා. සමහර අය හරි ලස්සන ඩ්‍රම්මේ ගාන, උඩඟු වෙන්න එපා. සමහර අය හරි ලස්සන ඕගන්නේ ගාන, සමහර අය ලස්සන දේශනා කරනවා, සමහර අය හරි ලස්සන කාන්තා සමිතිය මේ වෙනවා, උඩඟු වෙන්න එපා. නමුත් ස්වාමීන් වහන්සේ ඔබට දුන්න සේවය කරන්න කියලා කියනවා. එන්න අපි ආඥා කරමු. කිතුණු ජීවිතේ ප්‍රාථමික මූලික මූලධර්ම ඔබ ස්වාමීන් වහන්සේට ලංවීම අවශ්‍යයි සෙනෙහවන්තේනි. ලිංගතු වෙන්නයි උන්වහන්සේ ආරාධනා කරනවා. ඔබ යාඥා කරන විට ඒ ඉෂ්ට වෙන බව විශ්වාස කිරීම අවශ්‍යයි. මෙහෙම විශ්වාස කරලා යාඥා කරපු සාක්ෂි අහලා බලන්න. ඒ අය ධන ගහලා යාඥා කරාම, විශ්වාස කරලා යාඥා කළාම ඒ සමිදුනි Sami duni ma, me namja.
Shaktiya premaya atmaya mahatya Denu samada samide Kepavemi samiduni vau benamata Vimata mehe karu obage Obagun viya gaha rakena samada Yami ma